දෙහිම නම් අපි අද දවසේ වැඩසටහන ආරම්භ කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපි අද දවසේ මේ කර්මස්ථාන භාවනාව වැඩසටහන් ටිකක් වෙනස් විදිහකට කරන්න බලාපොරොත්තු වෙනවා. කක් තමයි මේ මම මීට කලින් එහෙම කර්මස්ථාන දීලා ඒ වැඩසටහන් කරලා නැහැ. කරන්න නැති නැති හේතුවක් තියෙන එකක් තමයි ඉතින් මේ අර ඔය කර්මස්ථාන සජ්ජායනා වැඩේ හොඳට කරන්න පුළුවන් ගන්නේ සින්දු කියන්න පුළුවන් ආයත සින්දු කියන්න බැරි ආයත ඔක ටික අමාරුයි වැඩේ හරි එතකොට මේ ඒ වුණාට මම පොඩි වෙනසක් කරන්න කියලා හිතුවද මම කොහොමද කලින් ඉඳලත් හිතුවා දැන් මේකේ කොහොමද අපිට විදර්ශනාවක් තමයි කරන්න කියලා බුදුහාමුදුරු පෙන්වලා දීලා තියෙන්නේ විමුක්ත ආයතන සූත්‍රය කියලා අපි අද දවල් දාන වෙලාවෙන් පස්සේ පොඩ්ඩක් ඒ ගැන කතා කරමු ඒ සූත්‍රෙත් අරගෙන එතකොට මේ ඒකේ තියෙනවා ධර්මයේ ධර්මය සාකච්ඡා කරන එක කියන්නේ අහන එක ඒ වගේම ධර්මයේ කියලා දෙන එක ඒ වගේම ධර්මයේ සජ්ජායනා කරන එක ඒ වගේම ධර්මයේ මානසිකාර කරන එක කියන මේ හතරම විමුක්ත ආයතන. එතකොට අපි ඒ ඔක්කොම කරනවා ඉතින් ඇත්තටම සාකච්ඡාව කරනවා කියන්නේ මේ දෙකම කරනවා නේද? කර්මස්ථාන වඩන වෙලාවෙත් ඒකම තමයි කෙරෙන්නේ. මම ඒකෙන්ද පොඩි වෙලාවක් කරන් කර්මස්ථාන වඩනවා කියන එකේ පොඩි පැහැදිලි කිරීමකුත් කරලා අපි කර්මස්ථාන වඩන ආරම්භ කරමු. හැබැයි වෙනසක් තියෙනවා. දැන් මේ පාර දැන් මම කර්මස්ථානයක් කියලා ඕගොල්ලෝ කර්මස්ථාන සජ්ජායනා කරලා එහෙම එකක් නෙමෙයි කරන්න හදන. අපි හැමෝම එකපාර එක විට කර්මස්ථාන සජ්ජායනා කරනවා. ඒතකොට මම මේ මට හොඳට කියන්න පුළුවන් දෙබැරිද කියන එකකට අදාළ වෙන්නේ නැහැ නේ. කට්ටියම හැමෝම එකට කියනකොට ඉතින් ඒ විදිහට තමයි වැඩි වෙන්නේ නැත්තම් දැන් මට හරියට බැරි නම් ඒක මේ අසාර්ථක වෙනවා වැඩේ හරි කොහොමත් කර්මස්ථාන සජ්ජායනා ඉතින් හැමෝම එක විට කරනවානේ පුරුදු පොඩ්ඩක් කියලා ගියාම ඔක හරියයි පොඩි වෙලාවක් මුලදී පොඩ්ඩයි හැම වෙන්න ඉඩ තියෙනවා නමුත් පස්සේ හරියයි එතකොට මේ ඒක තමයි දැන් කරන්න බලන්න එතකොට දැන් ඊළඟට මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් කර්මස්ථානයක් අපි ඇයි මෙහෙම මේ වගේ ක්‍රමයක් අනුගමනය කරන්න කියන එක දැන් මීට ඔයගොල්ලෝ හැමෝමත් දන්නවා. ඉතින් සාමාන්‍ය සම්මත ක්‍රමයක් තියෙනවා භාවනා කරන අති බහුතරයක් තැන්වල ඒක කරන්නේ මේ හුස්ම දිහා يعني හුස්ම වැටෙන එක ඉහළ පහළ යන එක ගැන ඉතින් විවිධ ක්‍රම වලට බලාගෙන ඉන්නවා. සමහර අය නහය දිහා බලන, සමහර අය බඩ දිහා බලන, සමහර පපුව දිහා බලන කොහොම හරි මොන හරි ක්‍රමයකට අවධානය එතන තියාගන්න තමයි උපරිම උත්සාහය. ඉතින් ඒක හොඳයිද නරකයිද කියලා එහෙම කියන්න මට පුළුවන් කමක් නැහැ. ඒ වැඩේ නිසා කොහොමාරි අර එක එල්ලේ අවධානයක් තියාගන්න වැඩක් නම් පුරුදු වෙනවා කොහොමත් කට්ටිය දැන් සමාට ඒක සාර්ථකව ඒ භාවනාව වඩන්න පුළුවන් අය ඉන්නවා සම්පූර්ණ අවධානය බිඳ ගන්න නැතුව ඉන්න පුළුවන් අය ඉන්නවා එතකොට අපි දැන් මේ කරන්න හදන්නේ අර විමුක්ත ආයතන සූත්‍රයේ තියෙන විදිහට ඒකේ දැන් උෂ්ම වෙනුවට ධර්ම කරුණක් ඒකට දාලායි තියෙන්නේ උෂ්ම පොඩ්ඩක් පැත්තකින් තියලා හැමතිස්සෙම දැන් අපි හදන්නේ මේ කර්මස්ථාන සජ්ජායනා වැඩසටහනේදී ධර්මයේ ධර්ම කරුණක ඔයාව හිර කරලා තියෙන එක ධර්ම කරුණකම අවධානය තියලා තියෙන එක දැන් ඒකට හේතුවක් තියෙනවා අපි පරිසරණදී පෙන්වලා දුන්නා අපි නිරන්තරයෙන් අපි ඉන්නේ ලෝකේ ලෝභ දේශ මොහ අකුසල මුල් තුන හදමින් එහෙම තව විදිහට කියනවා නම් කාම විතක්ක ව්‍යාපත්ත විහිංසා විතක්ක වඩමින් දැන හෝ නොදැන ඉතින් ඒක තමයි කරන්නේ ඒක වඩ වඩාමයි ඉන්නේ කාම විතක්ක ව්‍යාපද විහිංසා විතක්ක වඩන්න අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ අපි මේ ලෝකේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ඇසුරු කරලා සුව විඳින්න බලාපොරොත්තු වෙන නිසා ඕන කෙනෙක් එහෙමයි හැමෝම ඇස කන නාසය දිය ශරීරය මන කියන ඒවා පාවිච්චි කරලා සුව විඳින්න තමයි හදන්නේ සියලු ලෝක සියලු සත්‍යයන්ගේම ඉලක්කය ඕක තමයි ඉතින් සුව විඳින්න හදන්නේ තිරිසන් සත්තුනත් ඒකම තමයි කරන්න හදන්නේ සුවයක් විඳ ගන්න බලන්න. ඉතින් ඒ අතරතුර ඉතින් ආහාරය සකස් කරගන්න මේ වෙනම සරණක් කරනවා. අපිත් ආහාරය ලබා ගන්න සටන සහ සුව විඳීම ලබා ගැනීමේ සටන කියන සටන් දෙකම කරනවා අපි. එහෙම කරගෙන තමයි ඉන්නේ ඉතින්. ඉතින් ආහාරය ලබා ගන්න කෙනුත් අපි සුවයක් විඳින්න තමයි හදන්නේ. ආහාරයත් ඉතින් හොඳ හොඳ ඒවා රස රස ඒවා භාවිතා කරලා ඒකෙනු සුවයක් ගන්න තමයි හදන්නේ. ඒ කියන්නේ කොහොමද සුවයක් ගන්නව තමයි හදන්නේ. එතකොට දැන් බුදුහාමුදුරුවෝ තමයි මේ ලෝකෙට පහළ වෙලා මෙන්න මේ කතාව අපිට කියලා දුන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක්.
කියන්නේ අපි හිතන දේ නෙමෙයි මෙතන තියෙන්නේ. අපි හිතන් ඉන්න දේට වඩා ගොඩක් භයානක මහා අනතුරකට වැටෙන කිසි දවසක ගැලවීමක් නැති මහා උගුලකටයි අපි අහුවෙලා ඉන්නේ කියන එක පෙන්වලා දුන්නේ බුදුහාමුදුරුවෝ. ඒතරයි ඉතින් අපි ඕවා දන්නේ නැහැ. ඉතින් මේ නිරන්තරයෙන්ම මේ ලෝකෙට මිනිස්සු හැටියට යම් යම් අවස්ථාවල ඔය සසරේ සැරිදන සත්වෝ මිනිහෙක් හැටියටත් එන වෙලාවල් තියෙනවා. ඉතින් අපිත් ඒ වගේ වෙලාවක තමයි ඇවිල්ලා තියෙන්නේ මේ. ඔය ගැන බුදුහාමුදුරුවන්ගේ උදාහරණ තියෙනවා. අර කනගස් බාව වීසුදුරෙන් අහස බලනවා කියන උදාහරණය. ඒ කියන්නේ මිනිස්සෙක් වෙන්න ඒ තරමට අමාරුයි. දැන් වෙලා තියෙන්නේ අපිට ඔක තේරෙන්නේ නැහැ. ඉතින් උනාට පස්සේ දැන් වෙලානේ තියෙන්නේ. දැන් ඉතින් ඉති ප්‍රශ්නයක් නැහැ. හැබැයි නැවත මිනිස්සෙක් වෙනවා කියන වැඩේ ගොඩාක් අමාරු වැඩක්. ඒතර මේ ලෝකතල 31 හැදිලා තියෙන ක්‍රමවේදයෙන් බැලුවොත් එහෙම. මනුස්ස ලෝකෙට කියන සංඛාර ලෝකයක් කියලා. ඒ කියන්නේ මනුස්ස ලෝකෙ තියෙන්නේ ගොඩක් වෙලාවට කර්ම රැස් කරන. කර්ම හදන. කර්ම නිෂ්පාදනය කරන තැන. අනිත් ලෝක ඔක්කොම මේ නිෂ්පාදනය කරගත්තුවා පාවිච්චි කරන තැන. අපි දුන්නේ දැන් අපි හොඳ බරබර බලවත් විදියට කුසල කර්ම නිෂ්පාදනය කරගත්තා කියලා. අලෝබදී සම දර මහා බලවත් පින්කම් කරලා. එහෙම නිෂ්පාදනය කරාම ඒ ටිකට හරියන්නේ අපිට ඒ කර්ම විපාක ටික පළ දෙන්න ඔය දිව්‍ය ලෝක 6, භක්ම ලෝක ඒ වගේ එකක් හම්බ වෙන්න පුළුවන්. ඒකේ හම්බුනහම අර නිෂ්පාදනය කරලා මෙතනින් ගත්ත ශක්තිය ඉවර වෙන කම් මේකේ ඒකේ ඉන්නවා ඉතින්. ඒකේ ඒකට නියමිත කාලයක් තියෙනවා. දැන් මට කල් ශක්තිය තිබ්බත් නැතත් ලෝකෙට හිමි ආයුෂක් තියෙනවා. දැන් මනුස්ස ලෝකේ අපි ඉන්නේ අපිට මනුස්ස එයා ඉන්න පුළුවන් ශක්තිය සමට අවුරුදු 4500කට හදාගෙන ඇති. නමුත් එහෙම 4500ක් ඉන්න බෑනේ. එතකොට අපිට ඉන්න පුළුවන් ඔය 80ක් 90ක් වගේ තමයි ඉතින්. හරි. ඒ ગાන ඉඳලා ඉතින් යන්න වෙනවා. දැන් ඒ එන්නේ එහෙම වෙනවා හැම ලෝකෙම. ඒ මෙතන නිෂ්පාදනය කරගත්ත කර්ම ශක්තිය වැය කරන්න. එහෙම නැත්නම් ඒකට ඵල විපාක දෙන්න යම් බද්දාකටපත් වෙනවා. පත් වෙලා ඉතින් ඒක විඳලා ඉවර වෙනවා. දැන් ඕ වගේ ඕක දැන් හොඳ ඒවත් වෙනවා අපිට. හරි. හැබැයි මේකේ තියෙන භයානකම කියන්නේ මේ වැඩිපුරම 99.9%ක්ම හැදෙන්න ඉඩකඩ තියෙන්නේ පහළ දාන ඒවා. හොඳ ඒවත් හැදෙනවා හදිසියෙන්. හරි. ඕක තමයි බුදුහාමුදුරු පෙන්වලා දීපු සත්‍ය අපිට. අපි දන්නේ නැති මේ ලෝක සත්‍ය කියන්නේ අපි මොනව කරත් යන්නේ පහළට කියන එක අපි දැනන් හිටියේ නැහැ. දැන් උදාහරණයක් ඇරෙද්ද දැන් ලෝක ඇසුරු කරන ක්‍රම වේදේම අපි පහළට දානවා. දැන් ලෝකේ හැටියට බැලුවොත් එහෙම ලෝකෙන් අපිට එන්නේ කැමැති අරමුණු, අකමැති අරමුණු, උපේක්ෂා. කියන්නේ කැමැති නැති, අකමැති නැති අරමුණු. එච්චරයි එන්නේ. වෙන මොකුත් එන්නේ නැහැ. ওই තුන තමයි එන්නේ. ওই තුන එන හැම වෙලාවෙම අපි විඥාන මායට අහු වෙනවා. ඒ කියන්නේ අපි හිතන් ඉන්නේ සත්‍ය වශයෙන්ම ලෝකේ මෙහෙම හොඳ ඒවා තියෙනවා. හොඳ නැති ඒවා තියෙනවා. හොඳත් නැති නරකත් නැති ඒවා තියෙන බව තමයි අපි හැමෝගෙම දැනීම. සියලු ලෝක සියලු සත්‍යයේ දැනීම ඒකයි. හැබැයි බුදුහාමුදුරුවෝ තමයි අපිට පෙන්වලා දෙන්නේ නෑ එහෙම නෙවෙයි වැඩේ වෙන්නේ. මේ ලෝකේ පටිච්ච සමුප්පන්නයි. අපි පටිච්ච වෙන ආකාරයට සමානව උපදවාගත්ත ලෝකයක් තමයි අපි භුක්ති විඳින්නේ කියලා. ඒ කියන්නේ මම කැමති ඒවා මට සුව විදිහට හම්බ වෙනවා. නැතු සුව එකක් ලෝකේ තිබුණා නෙමෙයි. මං කැමති නම් ඉතින් ඕනේ එකකින් මට සුව ගන්න පුළුවන්. හරි. ඒ ප්‍රශ්නයක් නෑ. මොකද්ද කියන එක අදාළ වෙන්නේ නෑ. කැමති නම් සුව ගත හැකියි. එතන කැමැති එකෙන් සුව එනවා, අකමැති එකෙන් දුක එනවා, කැමැති නැති එකෙන්. ඒ කියන්නේ මගේ මම තමයි ඉස්සෙල්ලම මේ 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 බැඳෙන වැඩේ කරන්නේ. මගේ බැඳීම අනුව තමයි මට ප්‍රතිඵලෙ ලැබෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ ওই බැඳීම් තුන ආකාර තුනක් විග්‍රහ කරා. රාග, දේශ, මෝහ කියලා. රාගයෙන් බැඳෙනවා, දේශයෙන් බැඳෙනවා, මෝහයෙන් බැඳෙනවා. ඊවට තව වචනකින් කියනවා කෙලෙස් කියලා කිව්වා. කෙලෙස් කියලා කිව්වේ කෙලෙස් එන හින්දා. මාව විනාශ කරන හින්දා. හැබැයි දැන් ඕව බැඳෙන වෙලාවේ පොඩි තෘප්තියක් තියෙනවා. හැම ආකාරයෙන්ම බැඳෙන අයට බැඳෙනකොට හොඳ තෘප්තියක් හම්බ වෙනවා. කියන්නේ ඒ වෙලාවට සුවයක් හම්බ වෙනවා. හැබැයි තේක ඒ සුවේ මේ සෑහීමකටපත් වෙන්න පුළුවන් එකක් නෙමෙයි. කියන්නේ හරි රයිට් මට දැන් ඒ සුවේ හම්බුණා. දැන් හරි. දැන් ප්‍රශ්නයක් නැහැ කියලා එහෙම පැත්තකට වෙලා ඉන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද ඒ සුවේ ලැබෙන ක්‍රමවේදය තුලම හැදෙන්නේ. ඒක අපිට ඒක මාගදී සූත්‍රයෙන් පැහැදිලි කරන්න පුළුවන්. අපි ඉදිරි දවසේ ඒකත් කතා කරමු. ඒක ඇවිල්ලා අපි ඉස්සෙල්ලා මේ අපි තමයි මේ ඒ මාගදී සූත්‍රයේ උදාහරණ කියනනම් අපි තමයි ඉස්සෙල්ලා කුෂ්ඨයක් හදාගන්නේ. කුෂ්ඨේ හදාගත්තාම දැන් ඉතින් කැහුවාම සනීපයි. කුෂ්ඨේ හැදුවාම කැහුවාම සනීපයි. ඒක කුෂ්ඨේ නැත්තම් කැහුවා කියලා සනීපයක් එන්නේ
කුෂ් නැත්තක ඇවුවම රිදෙනවා දැවිල්ලයි මේ තුවාල වෙනවා හීරෙනවා එහෙම හැබැයි කුෂ්ට තියෙනව නම් කහනකොට සනීපන්නේ ඒ වගේ ඒ වගේ ඒක උදාහරණයක් ඒ වගේ අපි අපිට ඇහෙන් අර රාගයෙන් විකෘති කරගත්ත ඇහෙන් ලෝකේ බැලුවොත් තමයි සුවපී නැත්තම් එහෙම ගන්න නැහැ දේශයෙන් විකෘති කරගෙන බැලුවොත් තමයි දුක එන්නේ නැත්තම් දුක එන්න හේතුවක් නැහැ දැන් අර ඒ වගේ මේ ක්‍රමවේදය හැදිලා තියෙනවා ලෝක ලෝක පවතින මේ සුව දුක් උපේක්ෂා කියන විදීන් තුන ලැබෙන ක්‍රමවේදයේම තියෙන ප්‍රශ්නයක් හින්දා කවදාක් මේක ඉවරයක් වෙන්නේ ඒ කවදාත් ඇති වෙන්නේ හරි දැන් සුව වින්දලා ඉවරයි දැන් මෙච්චරයි දැන් ඇති මට ඇති කියලා එහෙම එකක් වෙන්නේ හේතුවක් නැහැ මොකද අරක ඒ හැදෙන ස්වභාවයේම අර කොච්චර කරත් ඉතින් හැමතිස්සෙම සුවයක් විඳින්නේ මේ අර මේ මේක හදාගෙනනේ කුෂ්ටි හදාගෙන ඉතින් කොච්චර කරත් ඉතින් කුෂ්ටි හදනකන් ඉතින් අහන්න ඕනේ ඒක නවත්තන්න හම්බ වෙන්නේ නැහැ කුෂ්ටි හදන එක නවත්ත ගත්තොත් තමයි ගැලවීමක් තියෙන්නේ අන්න බුදුහාමුදුරුවෝ ඒක තමයි පෙන්නේ ඒ කියන්නේ රාග වෙන එක නවත්ත ගත්තොත් බේරෙත හැකි ද්වේෂ වෙන එක නවත්ත ගත්තොත් බේරෙත හැකි මෝහ වෙන එක නවත්ත ගත්තොත් බේරෙත හැකි ඉතින් ඒ රාග නොවි ද්වේෂ නොවි මෝහ නොවි ඉන්න තමයි බුදුරජාන් වහන්සේ අපිට කියලා දීලා තියෙන්නේ ඔය එක තමයි දැන් ඒ කියන්නේ කැමැත්ත චන්ද රාගයේ කැමැත්ත කියලා කියන්නේ ඔන්න ඔය ටිකේ වැඩි නිරන්තරයෙන් කරන්න වෙන එක. දැන් මම පෙන්නලා දුන්න අර කරන්න වෙන්නේ ඒ ක්‍රමවේදයේම තියෙන විදිහක් නිසා. දැන් මම මේ පැත්තෙන් කුෂ්ඨයක් හදාගෙන කැවුවාම සනීප වෙන හින්දා කුෂ්ඨේ හදනතුරු මට කහන එක නම් නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. කුෂ්ඨේ තියෙනතුරු කහන්න වෙනවා. හැබැයි කුෂ්ඨයක් නැත්තම් කහන්න ඕන කමක් එන්නේ නැහැ. දැන් ඕනම සුවයක් ගන්න ඕ ඒක තමයි දැන් ඒ ඒ ඒ ඒ උදාහරණය කිව්වා වගේම ඒ පෑරලා වේදනා එනවා වගේම තමයි දැන් ওই සුවේ ගත්තාම ලෝභ කුසල මූල හැදිලා මාව කෙලිම හතර පහ අඩියට වැටලා දුක් විඳින්න වෙන එක ඒ උදාහරණයක් අර කුෂ්ඨේ උදාහරණය බුදුහාමුදුරුවෝ දී උපමාවක් අන්න එතන වෙන සිද්ධියම තමයි අපිට ඇත්තට වෙන්නේ කහන වෙලාවට තනිපයි තමයි හැබැයි උනට කොහීරිලා තුවාලෙලා තුවාලෙ වැඩිවිලා කුෂ්ඨේ වැඩිවිලා රෙදිලා බෙහෙත් දාන්න වෙලා මර වැඩ ගොඩක් වෙනවා ඒ වගේම තමයි සුව විඳිනකොට සනීපයි තමයි. හැබැයි ඒකට හරියන ලෝභ කුසල වල ඇදලා හතර පහට වැටලා ඕක ගෙවනකොට එන විනාශයක් වෙනවා. ඒ වගේම සුව විඳින්න අනිවාර්යයෙන්ම බාහිරින් මොන හරි එකක් අසුරු කරගන්න වෙනවා. ඒව අත්පත් කරගන්න මහා සටනක් දෙන්න වෙනවා. ඒක එහෙන් කජල් වැඩි. ඊට පස්සේ ඔය වැඩේට බැස්සට පස්සේ ගහගන්න මරාගන්න දස අකුසලෙම කරන්න වෙන දස අකුසලෙම මාව පල්ලෙහාට දානේවා. ලෝභ දේශ මොහෙන් තමයි දස අකුසලයක් වෙන්නේ. එතකොට ඔන්නෝ වගේ මහා භයානක ප්‍රශ්නයක් මේ ලෝකේ තියෙනවා. ඉතින් ඕක අරත් එහෙම නිකන් කිව්වට තේරෙන්නේ නැහැ ඉතින්. හරි සෑහෙන්න බන කියලා තමයි මිනිහට මොකද තේරුම් කරන්න ඕනේ. ලේසියෙන් තේරෙන්නේ නැහැ. ඔය ගැන කිව්වහම ඉතින් සමහරවිට ඕක ඔහොම කියනකොට පිස්සුද ඔහොම නෙමෙයි කියලා එහෙම වෙන්න බෑ නම්මනම් එහෙම කියන හැටින්නවා. ඉතින් එහෙමනම් ලෝකේ පවතින්නේ නැහැ. ඒ වගේ නිකන් වෙන වෙන පැති වලට මේක ගෙනින අයත් ඉන්නවා. කොහොම හරි මේ ලෝකේ තියෙන ප්‍රශ්නේ ඕක තමයි. අපි කර්ම රැස් කරගන්නවා. රැස් කරන කර්ම වලින් 99.9 අපි විනාශ වෙන ඒවා. ඉතින් එහෙම නොකර ඉන්න බෑ. කියන්නේ අපි දුම හරි නෑ. මම හොඳ ටික විතරක් කරගෙන ඉන්නවා. නරක ඒවා එකක්වත් නොකර. ඒක වෙන්නේ නෑ අර මේ සුව දුක් උපේක්ෂා හැදෙන්න තියෙන ක්‍රමවේදයේ අනුවම ලෝභත් හැදෙනවා, දේශත් හැදෙනවා, මොහොත් හැදෙනවා. ඉතින් මම හොඳයි කියලා අලෝභ වෙලා විතරක් ඉන්න ක්‍රමයක් නෑ. දේශලයි නෑ. දැන් මේ ඉන්න හැදුවොත් මේ ලෝකේ ඉන්න හැදුවත් අනිවාර්යයෙන්ම ලෝභ දේශ මොහ වෙන්න වෙනවාමයි. නවත්තන්න විදියක් නැහැ. ඉන්න හදන සියලු දෙනා ලෝභ දේශ මොහ වෙවි තමයි ඉන්නේ. මේකේ ඉන්නයි ලෝභ දේශ නොවි ඉන්නයි කියන එක කරන්න බෑ. ඒක බුදුහාමුදුරුවෝ පැහැදිලිවම තය ධම්ම සූත්‍රෙත් පෙන්නනවා. කවදාවත් මේ රාග දේශ මොහ අයින් කරන්න බෑ. සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත පරමාස කඩන්න නැතුව. සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත පරමාස තියෙන්නේ මේ ලෝකේ ඉන්න තියෙන අයට. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කැඩෙන්නේ මේ ලෝකෙන් අයින් වෙන්න හදන අයගේ. අයින් වෙන්න හදන අයගෙන් තමයි ඒක කඩලා යන්නේ. ඉතින් එහෙම කඩා ගන්න නැතුව කවදාවත් මේ හතරපා මට්ටමට මාව ලෝභ දේශ මොහොමෙම නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔන්නෝය සංසිද්ධිය. නිකන් සැකවින් කිව්වේ ලෝක හැටි. හරි? මෙන්න මේ ඔන්නෝ වගේ මහ විනාශයක් මේ ලෝකෙන් කරලා දෙන හින්දා බුදුහාමුදුර වචන තුනකින් ලෝකේ ගැන කියලා දිනවා අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා. එහෙම කියලා තියෙනවා. ඉතින් ඕක තමයි ලෝකේ හැටි. ඕකට තමයි ලෝකේ ආදීනවේ. ඒ කියන්නේ සුවයක් තියෙනවා. හරි? ලෝකේ සැප විඳින්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ওই ආදීනවේට මූණ දෙන්න වෙනවා.
එතකොට බුදුහාමුදුරුවෝ මහා ප්‍රාඥෙක් නිසා මේ මේකෙන් මේක මේක තාවකාලික විසඳුමක් නෙමෙයි. දැන් වෙනත් ආගම්වල තාවකාලික විසඳුම් දෙනවා දෙවියන් වහන්සේ ළඟට අරන් පොඩ්ඩක් ශාලයක් තියන් ඉඳලා ආපහු අත්තරිනවා. පල්ලෙයාට අත්තරිනවා. හරි? තාවකාලික විසඳුම්. මේක ඇවිල්ලා සදාකාලික විසඳුම තමයි මේකෙන් අයින් වෙන එක. මේ 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 ඉපදී ඉපදී මෙරි මෙරි යන සිස්ටම් එකෙන් අයින් වෙන එක. ඒක නිවන් දකිනවා කියලා කියනවා. එතකොට අපි ඒක ඉතින් කාටවත් කවුරුවත් ලව්ව කරවන්න පුළුවන් එකක් නෙමෙයි. තමන්ම කරගත යුතු එකක්. ඒකට හේතුවත් අපි කතා කරා අර අතිරාග සූත්‍රයේම තිබ්බා. අපි මේ ලෝකේ ඉඳන් කරන හැම වැඩකින්ම විඥාණයට ආහාර දෙනවා. විඥාන බල ගන්නවා. විඥාන කියුව අපේ හිත. අපේ හිතම අපි බල ගන්නගෙන තියෙනවා එවැනි දේවල් නැවත නැවත කරන්න. ඒකම කරන්න. ඒකම කරනවා. ඒකම කරනවා. හරි? දැන් මම ධර්මයේ කියලා දෙන්න විඥානේ බල ගන්නම් තියෙනවා. ඒක නිසා මම ඒකම කරනවා ඒකම කරනවා. නාරද හාමුදුරුවෝ කර්මස්ථාන දෙන විඥානේ බල ගන්නා තියෙන්නේ. ඒක කර්මස්ථාන දෙනේ කරනවා. කර්ම ධර්මයේ කියලා දෙන්නේ. ධර්මස්ථානම දෙනවා. කර්මස්ථානම දෙනවා. ඒක බල ගන්නා තියෙන්නේ. මම ඒක බල ගන්නල නෑ මේ පැත්තේ. මේ පැත්තේ ධර්ම කියලා දෙන එකක් බල කර්මස්ථාන කියන්නේ ධර්මයේ කියලා දෙන එක කරන්නේ. බුද්ධ පූජාවක් කියන්නේ කියත් ධර්මයේ කියලා දෙන එකමයි කරන්නේ. නිකන් කතා කරලා හිටියත් ඒත් ධර්මයක් කියන එකමයි කරන්නේ. මටල මොකද බෝධි පූජාවක් කියන්නේ මට එකපාරක් ආරාධන පන්දුද. ආරාධනා කරනකොට මම කෝ මේක බෝධි පූජාව ධර්ම සාකච්ඡාවක් බවට පත් වෙයි. හැබැයි කරන්න දෙයක් නැහැ. එහෙම කැමති නම් මම කරන්නම් කියලා. ඊට පස්සේ ආකවන්නේ කියලා කරා. අද බෝධි පූජාවක් ධර්ම බෝධි පූජාව කරා. හරි. මේ ධර්ම සාකච්ඡාවක් තමයි කරේ දිගටම හැම අවස්ථාවෙම කරුණු කිව් කී කිය මේක වෙන්නේ මෙහෙම අරග වෙන්නේ මෙහෙම. ඈ ඒකට තියෙනවනේ බලගන්න ඉච්ච කතාව. ඉතින් ඒක නවත්තන්න බෑ. හරි ඒක ඒ නෑ මේක මේ ධර්මයේ පැත්තේ බලගන්න ඉච්ච කොහොමවත් නවත්තන්න ඕනේ නෑනේ. නරකේ ගන්න නෙවෙයිනේ. හැබැයි නරකේව තියෙනවා ඒව නවත්තන්නම ඕනේ. ඒ කියන්නේ ලෝභ දේශ මොහ වැඩට මාව මුල් කරන තියෙන බලගැන්වීම නවත්තන්න. දැන් අන්න ඕක තමයි මේ හතරවෙනි ආර්ය සත්‍ය වඩන්න කියලා තියෙන බුදුරජාන් වහන්සේ. මොකද මේක වඩන්නේ නැතුව මේක කරන්ද ඔච්චර වැඩකාරය හොඳ මොළකාරය ඔක්කොම බණ ටික දැනගත්තත් වැඩේ හරියන්නේ නෑ. වඩන්නම ඕනේ. වඩන්න ඕනේ මොකද හේතුව අර අර හොඳ නැති විඥාන ටික දුර්වල කරලා හොඳ විඥාන ටිකක් නැවත හදා ගන්න ඕනේ. දැන් ඒක තමයි මග. එතකොට මේකේ ත්‍රිපිටකයේ සූත්‍රවල පැහැදිලිව දේශනා කරලා තියෙන තැන් කීපයක්ම තියෙනවා. මේ දුක්ඛ නිරෝධෝ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන්නේ කෙලිම පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ කියලා ඉතා පැහැදිලිව දේශනාවල් තියෙනවා. ඒ මේ වැරදිලා පැටලිලා අර්ථ විකෘති වෙලා කියලා තියෙන එකක් වෙන එකක් අපි තේරුම් අරන් එහෙම එකක් නෙමෙයි. හොඳටම ධ්‍යාන හතර වඩන විදිහත් එක්කම කියලා තියෙනවා. මෙන්න මෙහෙම වඩන විච්ච එකාවේ විච්ච අකුල ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීසුකං පතපත් ධ්‍යාන උපසම්පජ්ජ විරදි කෙලින්ම කියලා තියෙනවා. එතකොට ඇයි දැන් මේ ලෝකෙට ඇල්න ගැටන එක නවත්තන්න නම් තියෙන්නේ මේ මාව වරදට යන කර්ම විඥාන දුර්වල කරලා නිවැරදි වෙන ඒවා බලගන්න නම් තියෙන්නේ. ඉතින් මොකටද මෙහෙම ධ්‍යාන හතරක් වඩා ගන්න බලන්නේ? මොකද හේතුව? එතකොට දැන් ඔයා හැම තිස්සෙම සුව ලබන් තියෙන්නේ. මේ ලෝකේ ඉන්න අපි හැමෝම සුව විඳලා තියෙන්නේ මෙතෙක් කාලයක් අනන්ත සංසාරය අද වෙනකන් රූප ඇසුරු කරලම තමයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා ඕවා ඇසුරු කරලමයි සුව aran තියෙන්නේ. කොහොමද සුව aran තියෙන්නේ? රාගෙන් ඇසුරු කරලම තමයි. එහෙම නැත්නම් උපේක්ෂාවෙන් ඇසුරු කරලා පාඩුවේ ඉන්නවා කියලා එහෙම එකක් ගන්නවන්නේ. ඒ වගේම ද්වේෂයෙන් ඇසුරු කරලත් ඒකිනුත් සුවයක් ගන්න කට්ටිය ඉන්නවද? මට දුන්නා මං අරුට ආයි නෑ. එහෙම කියලා එහෙම ඉන්නේ ඉතින් ෆුල් වැඩේ දුන්න බලන්නකෝ වැඩේ කොහොමද කියලා. කියලා එහෙම සුව ගන්න ඇත් ඉන්නවා. කොහොමද සුවයක් තමයි ගන්න අවසානේ. එතකොට අර ඒ සුවයක් ගන්න ක්‍රමයක් හැටියට අපි හැමෝම දන්නේ රූප ශබ්ද ගන්ධ ඇසුරු කරලා. එතකොට බුදුහාමුදුරුවෝ නෑ එහෙම නෙමෙයි තවත් ක්‍රමයක් තියෙනවා ලෝකෙ සුව ගන්න පුළුවන්. ඒ තමයි ඕක ඇසුරු කරන්නේ නැතුව ඉඳලා. එහෙම සුව ගනිලි ක්‍රමයකුත් තියෙනවා. දැන් මිනිස්සු ඕක දන්නේ නෑ. කවුරක්වත් දන්නේ නැහැ මේ ලෝකෙ. දැන් විශේෂයෙන් බෞද්ධයෝ දන්නේත් නැහැ. හරි ගොඩක් බෞද්ධයෝ ලංකාවේ බෞද්ධ ගොඩක් දන්නේ නැහැ. ඔහොම ඇසුරු කරාම සුවයක් එනවා කියලා. දැන් ඒ ප්‍රීති සුඛ දැන් පළවෙනි ධානයේ එන ප්‍රීති සුඛ අපි අනිත් දෙක තුන කියන්නේ හොඳටම ප්‍රීති සුඛ. එහෙම නෙමෙයි. පළවෙනි ධානයේ එන ප්‍රීති සුඛට සම කරන්න පුළුවන් කිසිම ප්‍රීති සුඛයක් ලෝකෙන් හම්බු වෙන්නේ නැහැ. අපි දැන් අනිත් එක මේ ලෝකෙන් හම්බුනත් හම්බ වෙන එක පොඩි වෙලාවයිනේ. ඕක පය ගන්න තියන්නේ.
බෝ පෑය ගණන් තියෙන්නේ බොහොම පොඩි වෙලාව. දැන් අපි කොහොමද කෑවා කියලා හොන්ට රසොම කෑම කෑවා කියන්නකෝ. ඕන්නයි දී විනාඩි 10ක් තියෙන්නේ. ඒ එච්චරනේ ඉතින් ඊට පස්සේ ආයෙ ඉවරයිනේ නේ. හැබැයි මේ මෙන්න මේ සුවය මේ බුදුහාමුදුරුවෝ කියන මේ සුවය කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව ගන්න සුවය ඒක ඉතින් කියලා කියලා වැඩක් නැහැ. කියලා වැඩක් නැත්තේ මොකද? ඔබ කරන්නේ නැතුව තේරෙන්නේ නැති නිසා. දැන් මට ඕක ගැන මේ මට මමත් ඉතින් ටිකක් ඕක මේ ඕක ධ්‍යාන හතර වදා ගන්නවා කියන එක එච්චර ලොකුවට එලෝල කර කර හිටියේ නැහැ. නමුත් මට මේ ධර්ම සාකච්ඡා කර කර ඉඳලා පළවෙනිම මේ වතාවට මේ ප්‍රසිද්ධ දේශනයක් කියන එක සාමාන්‍ය කතා කර කර හිටියා. මේ වගේ විශාල පිරිසක් 150ක් 200ක් ඉතර පිරිසක් සමග පළවෙනිම ධර්ම සාකච්ඡා කරගෙන පළවෙනිම ආරාධනේ ලැබුණු වෙලාවේ කියන්නේ ඒ කරපු කෙනා ඒ ඊළඟ සතියේ මට කරන්න කියලා කිව්වා සාකච්ඡාව. දැන් මම කිව්ව ගමන් බෑ කිව්වා. හරි? කිව්ව ගමන් බෑ කිව්වේ ඉතින් මේක තාම ඉතින් බෑ තාම ඉතින් ලොකු දුරයි පොඩ්ඩක් ওই ධර්මයේ කතා කරාට කියලා. ඒක නෑ ඔය ධර්මයේ කතා කරන දන්න ටික හොඳට මෙති කරන්න ඕනේ කිව්වා ඊළඟ දවසේ. ඊට පස්සේ මම ගෝ වැරදුනොත් දැන් ප්‍රශ්නයක් නෑ මමත් සාකච්ඡාවෙන් ඉඳලා වැරදුනොත් මම ඒව නිවැරදි කරන්නම් කිව්වා. දැන් එහෙමත් කිව්වා හරි? ඊට මම ගෝ හා එහෙනම් හා සපෝට් එකක් තියෙනවානේ බයක් නෑනේ. ආ කියලා ගෙදර ගියා. ගෙදර ගියම මතක් වුණා බුදුහාමුදුරුන් දේශනා කරපු සූත්‍රයක් තියෙනවා, ප්‍රථම දානේවත් නැතුව බණ කියන්න යන්න එපා කියලා. අඩුම ගානේ ප්‍රථම දානයක්වත් ලබා ගන්න නැතුව බණ කියන්න යන කෙනා නිගරු කළ යුතුයි කියලා තියෙනවා. එහෙම කෙලින් සූත්‍රයක් තියෙනවා. මං ඒක කොහොමද දැනගෙන හිටියේ කලින්? ඒ සූත්‍රෙන් අපි කතාත් කරලා තියෙනවා මේම යනවා කියලා. ගියේ වෙලේ ඉඳන් මට නිකන් මම එහෙන විශාල වැරද්දක් කරන්න හදනවා කියලා මට ලකුවට බලපෑම මගේ හිතෙන්න. මම ඉතින් හිතාගත්ත දැන් නම් ආයි කෝල් කරලා කියනවා බෑ කියලා මට. ඒ තරමට මට මගේ හිත බල කරනවා මේක කරන්න එපා. මොකද ප්‍රථම දානේ මට නැහැ එතකොට. මම වෙදලා නැහැ. ඒක නිසා ඊට පස්සේ දැන් මට අවස්ථාව තිබුණා කොහොම හරි මම මගේ ව්‍යාපාරයක් කරගෙන හිටපු නිසා දවස් 3ක් නිවාඩු ගන්නවා කියලා කියන්නේ. නිවාඩු ගන්නවා කියලා කියන්නේ වෙනත් වැඩකට යනවා කියලා. කොහොමද දවස් 3ක් මම අයින් කරගෙන පුද කලාව හිටියා තනියෙන් දවස් 3. උදේ ඉඳලා හැන්ද වෙනකන් දවස් තුනේම ඔය දන්න සියලු කර්මස්ථාන වැඩුවා, ගාතාවල් කිව්වා, බුදුගුණ වැඩුවා, සියර සියම මේ කරා. කන බොන වෙලාව ඇර දවස් තුනක් කිසිම ධානයක් වැඩුන්නේ නැහැ. තුන්වෙනි දවසත් ආවා, පහ ඉතර වුණා, වැඩක් නැහැ දැන් තේරුම නැහැ දවස් තුනක් ට්‍රයි කරලා බෑනේ. දැන් කමන්නේ ගිහිල්ලා කියනවා මට සාකච්ඡාව කරන්න බෑ කියලා වැඩේ නැවැත්තුවා. නවත්තල යන්නත් ඇඳගෙන ඔක්කොම කරගෙන ඉල්ලා මේ වෙලාවේ ගියෝ ට්‍රැෆික් වැඩි කියලා හිතලා ඒ ඇඳගත් ඇඳු පිටිම ආපහු කාලේ ගන්න වාඩි වුණා. ඒ කියන්නේ කාලේ ගෙවන්න භාවනා කරන්න නෙමෙයි කාලේ ගෙවන්න වාඩි වුණා. මට හොඳටම සපත්තු දාගෙන ඉතී කකුලෙන් මර සපද්දයක් තල්ලු කරලා ගලවලා එහෙම හිටියා නිකන් කම්මැලි කවුන්ට් වගේ ඉන්නේ. එහෙම හිටියා ඉන්න ගම බැලුවා දැන් මොනවද කරන්නේ නිකන් ඉන්නත් බෑනේ. ඔන්නෝයි මෙත් වඩනවා ලෝකෙට කියලා හිතුවා. ඉන්න ටිකේ ඒ දැන් කොහොමද දවස් 3ක් භාවනා කරලා කරලා ඉඳලා වෙන ඒවා හිතට එන්නේත් නැහැ එච්චර. දවස් 3ක් තිස්සේම අරග කරලානේ තියෙන්නේ. ඊට පස්සේ මම මෙත් වඩන්න ගත්තා එතන ඉඳන්. නේ මෙත් වඩනවත් එච්චර ඒකරි මම ධ්‍යාන වඩන්න යන්නේ මෙත් වැඩුවා. මෙන්න ටිකක් කළා යනකොට ධ්‍යානේ ලක්ෂණ ආවා. වලෙන් ධ්‍යානේ මම හිතන්නේ 3ට විතර වගේ ගියා කියලා. පැය 5 මාට විතර වගේ පටන් අරන් 9 විතර වගේ එනකම් දත්ත ධානය හිටියා. නමෙට මම නවත්නම් ඉන්නවා. එහෙම ආයේ ඉන්නේ මේ එතන ඊට මොනසේ දොර කඩන්න හැදුවා. දැන් මට මොනවා හරි වෙලා හරි කියලා හිතලා ඒකින්ද තමයි නැහිටි නැත්තම් නැගිටින්නේ නැහැ ඉතින්. හරි ඒ තරමට ඒකේ මේක තිබුණා. කොහොම හරි ඒ ආපු එක සුමානයක් විතරක් තිබ්බා තමයි. ඒක මේ ඉවරුනේ නැහැ. සැරින් සැරේ එනවා. සැරින් සැරේ එනවා. සුමානයක් විතර තිබුණා. දැන් එතකොට මට හරිනේ ඉතින් ධානෙත් ඇදුවා. බයෙන් දෙයක් නැහැ. එහෙනම් අවුලක් නැහැ නේ. එතකොට ඊට සාකච්ඡා කරා. දැන් ඉඳලා අද වෙනකම් ඉඳින් සාකච්ඡා කරනවා. හරි. දැන් හැබැයි එක වැඩක් තියෙනවා කියන්නේ ඒ පළවෙනි පාර ආපු එක නම් තාම නම් මට ඇවිල්ලා ඒ තරම් එකක් නම් තාම ලැබෙන්නේ නැහැ. ඒලා එකක් ඇවිල්ලා තියෙන හින්දා මම දන්නවා වැඩි. හරි. ඒක නම් ඊට කොච්චර වැඩුවත් මම කොච්චර නම් දැන් ධ්‍යාන සෙෂන් වඩලා තියෙනවා. ඒ ගානට ආවේ නැහැ. ඊට වඩා අඩු ගාන වල සුවාවා ඉතින්. හරි. අච්චර උපරිමයට ආවේ නැහැ. ඒ එකක් තියෙන්නේ මං හිතන්නේ වෙන දේ තමයි. මට එහෙම අර එනකොටම මට අරක අන්න එන්න හදනවා කියලා මං ඒක අල්ල ගන්න හදනවා. මොකක් හරි මො පොඩි
අවුලක් තියෙනවා මම මට තාම ඒක හොයාගන්න බැරිලා තියෙන වැරද්ද මොකද්ද කියලා. මේ කොහොමද සාමාන්‍ය ඉතින් පළවෙනි ධ්‍යානය වගේ නම් නිතර නිතර වගේ යන්න පුළුවන් මේ පොඩ්ඩක් මහන්සි වෙච්ච එකම. ඊට එහාට යන්න බැරි වෙලා තියෙනවා. කොහොම හරි දැන් ඒ එහෙම එකක් ඇත්තටම තියෙනවා. දැන් මටත් බය නැතුව ගියද ඇහි තියෙනවා කියලා ඉතින් මං අත් ඉඳානේ. මගේ අත්දැකීමනේ මම බය නැතුව කියනවා. ඒ සුවේ ලොකුයි අනිත් ඔක්කොටම වඩා. ඒකත් මට කීයද ඇයි දැන් මම දෙකම අත් ඉඳලා තියෙනවා. අනිත් සුවේක් දන්නවා මේ සුවේක් දන්නේ ඉඳා මේක තමයි ලොකු එක සහ මේක තමයි වැඩි වෙලා තියෙන එක. මේක මං එදත් ඒ පැය 4ක් විතර පැය කොමත් 3ක් විතර හිටියා. ඊට අමතරව සුමානයක් විතර යනකම් විටින් විට ඒක මට මම මොකුත් නැතුවම නිකාම්ම ඒක ඇවිල්ලා එහෙම විනාඩි 10 15 හිටිනවා. නිකාම්ම ඉබේටම ඇවිල්ලා මම මොකක් කළා නෙවෙයි. භාවනා කළා නෙවෙයි. නිකන් ওই වැඩ කරන ගම වාහනේ ලුණ ගම මොන මොකක් හරි කරන ගම එහෙම ඒක ආපහු ඇවිල්ලා ඇවිල්ලා ගිහින් තියෙනවා. ඇවිල්ලා ඇවිල්ලා ගිහින් තියෙනවා. වැඩේ තියෙන්නේ මං ඉතින් ඒක නිරන්තරයෙන් දිගට වැඩිවෙන්නේ නැති එක මගේ වැරද්ද. කොහොමාරි එහෙම සුමානයක් විතරක් තිබ්බා. ඉතින් එච්චරට මේ පීතිසුඛයක් හැදිලා ආවා මේ පළවෙනි අවස්ථාවේ. ඉතින් ඒක නිසා මේක කතාවත් ඇත්ත අත්දැකීමක් තියෙනවා මමත් කරලා බැලුවා. ඉතින් දැන් මේ ධ්‍යාන හතර වඩනවා කියන වැඩේ කිසිම විදියකින් කිසිම අහිතක් වෙන එකක් නෙමෙයි. දැන් අපි මේක මේ ධ්‍යාන හතර වඩන කියන්නේ ඕගොල්ලෝ ධර්ම අවබෝධලා තිබුණත් නැතත් හරිද? ඕගොල්ලෝ ලෞකික වශයෙන් ධ්‍යාන හතර වඩාගත්තත් ඕගොල්ලෝ මේ ලෝකෙට වෙලා කාම විතක්ක ව්‍යාපද විහිංසා විතක්ක දාලා කරගන්න මහා පාපයත් එක්ක බැලුවාම මේකට වටිනාකම කියන වචන වලින් එහෙම කියන්න පුළුවන් කමක්. ඒක නිසා මොන ධ්‍යානෙ වැඩුණත් ඔයාට යහපතක් වෙන්නේ. ඔයා අඩුම ගානේ අවුරුදු කෝටි 2 3ක් 4 5න් හරි බේරිලා අවු කෝටි ගානක් බේරිලා ඉඳී. මේ ධ්‍යානෙ වඩාගත්තුත් ඒ ධ්‍යානෙන් හදාගත්ත ශක්තිය නිසා අවුරුදු කෝටි ලෞකික හරි කමන්නේ අවුරුදු කෝටි ගානක් ඔයා බේරිලා ඉඳී. ඒකත් ලොකු දෙයක්. අවුරුදු කෝටි ගානක් බේරිලා හිටියා කියන්නේ ඒකත් ලොකු දෙයක් නේ. හරි. ඉතින් ඒක මේ හොඳට තේරුම් අරගෙන මේ විදිහට මේ අපිට මේ වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්න. අර මට මගේ තියෙන පුද්ගලික මේ ප්‍රශ්නයක් ඉදන් මට මේක සජ්ජායනේ ලස්සනට කරන්න බැරි වුණාට මෙතනදී වෙන්න ඕන දේ තමයි මානසිකාරය කිරීම. අධ්‍යයන කරන්නෙත් මානසිකාර කරවන්න. ඒතකොට මානසිකාර කරවන්න මේ කරන වැඩේ මෙහෙම කියලත් මානසිකාර කරවන්න පුළුවන් නේ. يعني සජ්ජායන කරවන්න ඕනේ නැහැ නේ. ඒක නිසා මං දැන් අද අපි කර්මස්ථාන වලනකොට මෙතනින් දැන් අපි කල්පනා කරනවා මෙහෙම ක්‍රමයක් කරන්න මං. ඒක තමයි අර මූලික දේවල් ටික සමාව ගන්න එක ආශිර්වාද ගන්න එක ඒකට අවශ්‍ය ගාථා ටික සජ්ජායන කරන වෙනද විදිහටම අපි කරනවා. කලින් විදිහටම කරනවා. කරලා ඉවරලා දැන් යම් කර්මස්ථානයක් අපි ගත්තාම සජ්ජායන කරන්න ඒ කර්මස්ථානයේ සජ්ජායන කරන්න ඉස්සෙල්ලා මං සාමාන්‍ය ස්වාමීන් වහන්සේලාත් පොඩ්ඩක් ඒ ගැන කියනවා. හැබැයි මං ඊට වඩා ටිකක් බණක් කියනවා වගේම පොඩි ටිකක් වැඩිපුර කාලය අරන් ඇයි අපි දැන් මෙහෙම මෙනෙහි කිරීමක් කරන්නේ? මොකද්ද මේකෙන් අප බලාපොරොත්තු වෙන්නේ? මේකෙන් කොහොමද අපි හිත මුදවගන්නේ? මේක කොහොමද නිවනට ප්‍රයෝජනවත් වෙන්නේ? මේක කොහොමද ඔයාට ධානය වැඩෙන්න උපනිෂ්ඨ වෙන්නේ කියලා ඒ වගේ ඒට අදාළ ධර්ම කරුණු කාරණා ටිකක් හොඳට මතක් කරලා දෙනවා. හරි. දැන් ඒ ධර්ම කරුණු කාරණා දෙන්න මතක් කරන එකත් භාවනාවේ කොටසක් හැටියටම ගන්න. මොකද ඒකත් ඕගොල්ලෝ ඇස් දෙක පියාගෙන මම ඒක වැඩි කෑ ගන්න නැතුව පොඩ්ඩක් මට ගන්න මැදිස්ත හඳකින් කියන්නම්. කැඩෙන්නේ නැති වෙන සමාධියක් ආවත් එතකොට ඒකත් භාවනාවේ කොටසක් විදියට ගන්න. ඒකත් ඇස් දෙක පියාගෙන ඒකත් හොඳට අහගන්න. ඒකිනුත් හිත පිට පන්නන්න නැතුව තියාගන්න. ඊට පස්සේ කර්මස්ථානේ අපි ඔක්කොම එකට, ඒ කියන්නේ මාත් එක්කම ඔයගොල්ලෝ තව එකටම මම එක එකට බැලුවා. මම නිකන් හිතලා අර බුදුගුණ එක විතරක් 108ක් වඩමු. අනිත් ඒවා හත් පාර විතර වගේ සජ්ජායනා කරන් යන්. එහෙම කර්මස්ථානයක් ඉස්සෙල්ලා මම විග්‍රහය කරනවා. ඊට පස්සේ කර්මස්ථානයේ 7 වරක් විතර සජ්ජායනා කරනවා. ඊට පස්සේ මම විනාඩි 5ක් හරි 10ක් හරි සද්ද නැතුව ඉන්නවා. ඒ විනාඩි 5 10 ඇතුළේ ඒ කාලේ ඕගොල්ලන්ගේ ඇතේ තියෙන මේක ඕගොල්ලෝ අර කලින් කතා කරපු ධර්ම කරුණු ටිකයි තමන්ම දැන් සජ්ජායනා කරන ලද ඒ කර්මස්ථානයේ ඒ ඔක්කොටම අදාළව තියෙන ධර්ම මානසිකාරයේ හිත හසුරුවන් ඒ ටිකේ සද්ද නැතු ඉන්න ටිකේ
හිත හසුරුවන්. හැබැයි ඉතින් ගොඩාක්ම ඔබ පැය ගාණක් දෙන්න බෑ. ඒතකොට ඔයා කොහොමත් වෙන වෙනේවට යනවා. ඒක නිසා සාමාන්‍ය විනාඩි 5ක් 10ක් විතර වගේ උත්සාහයක් දරන්න. ඒ විනාඩි 5 10ත් ඔයා හරියටම ධර්ම මනසිකාරයේ හිටියොත් ඉතින් ඔයා ලොකු ජයග්‍රහණයක් ලබන කෙනෙක් වෙනවා. ඒකත් ධර්ම මනසිකාරයේම හිටියොත්. හරි. තමාට ඒ විනාඩි 5 10 ඔක පිට බනින්න පුළුවන්. හරි. ඒක වැන්න පැන්න ඒක කමන්නේ නැහැ. ඒ වැච්චර ලොකුට හිතන්න එපා. ඊට පස්සේ ආපහු මතක් වුණාම ආපහු ධර්ම මනසිකාරයට එන කොහොමත් විනාඩි 5කින් 10කින් ආපහු තව කර්මස්ථානය පටන් ගන්න ඕනේ අපි. තව කර්මස්ථානය පටන් ගන්නකොට ඒකෙත් මම බේලාසෙනින් ඒකට අදාළ විස්තරෙත් කරනවා. කරලා ඊට පස්සේ කියනවා අවසාන විස්තරේ අවසානේ කියනවා. එහෙනම් අපි දැන් සජ්ජායනා කරමු කියලා. එතකොට ඒකත් පාර සජ්ජායනා කරලා ඊට පස්සේ ආපහු වෙලාවක් ගිහලා ඔන්නෝම වැඩ පිළිවෙලක් තමයි අද දවසේ කරන්න හදන්නේ. එතකොට මතක තියාගන්න එක තමයි දැන් අපි බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙන ප්‍රථම ඥානයේ සද්දේ කටු කියලා. කටු. කටු ඇනෙනවා වගේ. හැබැයි මෙහෙම එකක් එනවා. දැන් සද්දේ කටු ඇනෙනවා වගේ තමයි. හැබැයි ඉතින් ඔයාට සද්දේ කටුවක් කරගත්තොත් එතකොට ඔයා භාවනාවක් කරලා ඒ කියන්නේ Tamanට පුළුවන් වෙනවෝනේ ඒක එහෙම එකක් බාටපත් නොකරගන්න. ඒ කියන්නේ ඒක ඒ විදිහට ගන්න නැතුව දැන් අපිට මේක අර තනියෙන් ඔයා කොහෙට හරි භාවනා කරන වැඩසටහනක් විදියටම කරන්නත් බෑනේ. දැන් අපි මේ කණ්ඩායමක් එක්ක එකට කරන වැඩක්නේ. ඒතකොට දැන් සමහර විට එක කර්මස්ථානයක් වඩලා මේ වෙනකොටම ඔයා කොහොමද බලෙන් දයන්ට ගිහිල්ලා ඉන්න ඉඳී තියෙනවා. හරි. එතකොට ඊළඟට අපි ඊළඟ පාර මේ ආයි පටන් ගන්නකොට දැන් ඔයාට ඒක ඔයාගේ මේ ධානයේ ඉන්න එකට සමහර විට මේක බාධාවක් වෙන්නත් ඉඩ තියෙනවා. සමහර විට. හැබැයි ඒක බාධාවක් වෙනවද නැද්ද කියන තීරණය වෙන්නේ තමන්ගේම චේතනාව අනුව තමයි. ඉතින් තමන්ම අපෝ කොහොමද දැන් ධානයේ ඉන්නකොට අනිවාර්යෙන් බලෙන් දයන් කියන සවිතක්ක සවිචාරයේ තියෙන්න බෑනේ. සවිතක්ක සවිචාරයේ නැතුව හිටියොත් ওই ධානයේ ටික වෙලාවක් ඔක අයින් වෙනවා. පළවෙනි එකේ එහෙම ඉන්න බෑ. දෙකට ගියොත් නම් දෙකක් පුළුවන් chance එක තියෙනවා. තුනට වගේ ගියොත්. සවිතක්ක සවිචාරයේ ඕනම වෙනවා. ඒ කියන්නේ කර්මස්ථානයක හිත හසුරුවනවා කියන එක නිරන්තරයෙන් තියෙන්න ඕනේ. මොකද ඔව හිත නිකන් තියලා තිබ්බොත් ඔයා. ඩගල වෙන එකක් එනවා හිතට. ඔය ਵਿਚාරේ අකණ්ඩව තියෙන්න ඕනේ. ඒ කියන්නේ ਵਿਚාරයෙන් තමයි මේ මාව ධානයේ රඳවලා තියන්නේ. දැන් මෙන්න මේ කොන්දේසි ටිකේ හිතේ ඒ වෙලාවේ තියෙන පළවෙනි එක තමයි විචේව කාමේ. ඒ කියන්නේ කාමයන් පසුපස හඹා නොයන මානසිකත්වයක් ඕන. විචේව අකුසලේ ධම්මේ. ඒ කියන්නේ ලෝභෙන් දේශේ මෝහෙන් එන කාමිතක්ක ව්‍යාපාද විසවිතක් වලට ඔය හිතේ ඉඩක් නැති වෙන්න ඕන. ඒ වෙලාවේ. හැබැයි ඉතින් ඕවා එනවා ඉතින්. හරි. ලෝභ දේශ මොහ සාගත ඒවා එනවා. එන එක නවත්ත ගන්න ඕනේ. එන එක නවත්ත ගන්න තමයි අර කර්මස්ථානයේ නිරතුරුවම හිත තියාගන්න පුරුදු පුහුණු වෙන්නේ. නැත්තම් එනවා. හරි. එතකොට එහෙම එනකොට ධානයට යන්නේ නැහැ. ධානයට යන්න නම් අර එන එක ඒ එන එක 100ට 50කට වඩා අඩු වෙන්නම ඕනේ. එන එක සම්පූර්ණයෙන් නවත්තන්න බෑ පළවෙනි ධානයේදී. හරි. හැබැයි දෙකට ගියා කියන්නේ සම්පූර්ණයෙන්ම නවත්තුවා කියන එක. ආයෙ එන්නෙම නැහැ. ඒ කියන්නේ දෙකේ ඉන්න වෙලාව තුල එන්නේ නැහැ. දෙකේ ඉන්න වෙලාව තුල එන්නේ නැති වෙන්න ඔයාගෙන පොඩි සපෝට් එකක් ඕනේ. නිකන් ඔටෝ ඉබේ එන්නේ නැතුව තියන්නේ නැහැ. ඔයාගේ ඉෆෙක්ට් එකක් ඒකට ඕනේ. ඒ කියන්නේ කර්මස්ථානේ පොඩ්ඩක් මෙනෙහි කරලා ධර්මයේ මෙනෙහි කරලා මෙත් වඩලා මේවා කරලා කොහම හරි හිත අලෝභ අධිසම්ම ගොඩේම රඳවා ගන්න ඕන. ඒක තමයි ධානයේ ඉන්නේ. ඒක හොඳට ධානයේ වශී වෙනකන් ඒ වගේ උපක්‍රම කරලා තමයි ඔබ සෙට් කරගන්නේ ඉන්නේ. ඉතින් ඔයා හොඳට වඩලා ධාන වශී කරත කරගත්තොත් ඔය මොනවාක්වත් තෝන්නේ නැහැ. ඔය මෙහෙම හිතුව ගමන් ඒ ධානයට ගියා. හරි. ඔයාගේ හිතන එකට ගියා. එකට ගියොත් එකට ගියා. දෙකට ඕන නම් දෙකට ගියා. එමේ යන්න පුළුවන්. යන්න පුළුවන්කම ලැබෙනවා. ලැබිච්ච ඇත්ත ඕන තරම් ඉන්නවා. හරි. ඒක නිසා මේ අන්න ඒ විදිහට තමයි අද දවසේ මේක කරන්න හදන්නේ. ඉතින් අපි මේක දැන් ඉවර වෙන්නේ 11 මාරට. 11 මාරට පොඩ්ඩක් ඉස්සෙල්ලා අපි අර අවසාන කර්මස්ථාන කියන අපි හැමදාම පුරුදු වෙලා තියෙන අත්තිමේ සරණං අඤ්ඤං ඒක කිව්වට පස්සේ ඉතින් එහාට නැවත කර්මස්ථාන කියවන්නේ නැහැ. එතකොට වඩා වැඩිලා තියෙනවා නම් දැන් මම නම් දෙන අවවාදේ නැගිටින්න එපා කියන එක. වැඩිලා තියෙනවා නම් කන්න කෑමත් ඕනේ නැහැ, තේත් ඕනේ නැහැ, මොකුත් ඕනේ නැහැ. ධානයේ ඔය ඔක්කොටම වඩා හොඳයි. හරි. එහෙම තියෙනවා නම්.
හැබැයි තමන්ට ශාරීරික වශයෙන් අපහසුතාවක් තියෙනවා නම් ඒක කාගෙන හොම ඉන්න එපා. එතකොට නැගිටලා යන්න ඉතින්. හරි. මේ දැන් මට තියෙන එක පුද්ගලික අධ්‍යක්ෂීමක් තමයි. දැන් පළවෙනි මං ওই ධ්‍යානෙට හොඳටම ගිය වෙලාවේ මේ මම මේ හිතේ මං හිතුවේ බය බය වුණා. දැන් මං නැගිටලා ගියොත් ධ්‍යානෙ කඩලා එයි වගේ ධ්‍යානෙ නැතුයි කියලා එහෙම ඒකෙන් හිතේ මං දිගටම බැරිම තැන නැගිට්ටානේ. ඉතින් බැරිම තැන නැගිට්ටාට ධ්‍යානෙ මොකුත් දුන්නේ නැහැ. හරි. ඒ හොඳට පැයක් හරි කාමාරක් හරි වගේ හොඳට ධ්‍යානෙ හිටියා නම් ඉතින් නැගිටලා ගියාට එහෙම නැහැ. ධ්‍යානෙම ගිහිල්ලා ඉවරලා තේ එකක් බීලා ඇවිල්ලා ආයි තුටි ගෙනියන්න පුළුවන්. එහෙම හැකියාව තියෙනවා. හරි. එහෙම කැඩෙන්නේ නැහැ. දැන් මේ ධ්‍යානෙ කොහොමද අතපය හෙලෙව්වා එහෙට මෙහෙට කරා එහෙම කැඩෙන එකක් නෙමෙයි. හිත තමයි හොලව ගන්න බැරි වෙන්න ඕනේ. හිත හොලව ගත්තොත් කැඩෙනවා කොහොමද? හරි. හිත කොහොම හරි අලෝභ දැස අමෝව නෙකම් අව්‍යාපාද අවිංසා ගොඩේ තියා ගන්න ඕනේ. ඇඟ හෙලෙව්වට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. වතුර බිව්වට මේවා කරාට ඇවිද්දට නැගිටලා ගියාට ආවට ඒක කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. හරි. ඒ හොඳට වැඩිමහම හරි. හොඳට වැඩි අන්තම වැඩි ගෙනෙන්න ඕනේ නැගිට්ටොත් කැඩෙනවා කොහොමද? හරි. හොඳට වැඩිනවා මේ නැහැ. ඒ කියන්නේ වඩා අර ස්ථාවර හොඳට ධානයේ ඉන්න අවස්ථාවක් Tamanට ලැබුණොත් ඒක අත්තරින්න එපා. ඒක කැමරට හින්දා කියලා හරි තේ හින්දා කියලා හරි අත්තරින්න එපා. හරි. ඒක තියාගෙන පුළුවන් තරම් ඉඳලා ඊට පස්සේ තනියෙන් හරි ගිහිල්ලා මම දැන් අර තේ භාජන ටිකක් තියෙනවා. අතරමැදි හරි ගිහිල්ලා වතුර හරි උණු වතුර හරි තේ හරි දාලා භාජන ටිකක් තියෙනවා මම දැන් හදලා ඒකෙන් තේ එකක් බීලා එන්න එහෙම වුණත්. හරි. එහෙමනම් අපි මේ දැන් මේක පටන් අරන් යන් ඉස්සෙල්ලාම එමන හැමෝම කර්මස්ථාන භාවනාව පටන් ගන්න තුන් වරක් සාදුකාර දෙන්නකෝ. පළවෙනියෙන්ම මේ පෙන්වලා දීලා තියෙන ආකාරයට මෙන්න මේක හැමෝම එකතු වෙලා සජ්ජායනා කරමු. මම මේ උඩ දාලා තිනවා එකම විදිහට කියන්න උත්සාහ කරමු හැමෝම එක ගානකට. පොඩ්ඩයි හැමියා වුණාට කමන්නේ. ඒ මොනතර තමන් කටහඬ අඩු කරගෙන අර අනිත් ඈත් එක ගැළපිලා යන විදිහට කරන්න පටන් ගන්න. අනන්ත සසරේ මා පැමිණි ගමනේ මාගේ සිත කය වචනය යන තිදොරින් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයටත් ආර්යයන් වහන්සේලාටත් සම්බුද්ධ ශාසනයටත් දැන හෝ නොදැන යම් අවඩක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් සිදු වී ඇත්නම් මාහට කමාවෙත්වා. අනන්ත සංසාරේ මා පැමිණි ගමනේ මාගේ සිත කය වචනේ යන තිදොරින් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයටත් ආර්යයන් වහන්සේලාටත් සම්බුද්ධ ශාසනයටත් දැන හෝ නොදැන යම් අවඩක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් සිදු වී ඇත්නම් මාහට කමාවෙත්වා. අනන්ත සසරේ මා පැමිණි ගමනේ මාගේ සිත කය වචනේ යන තිදොරින් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයටත් ආර්යයන් වහන්සේලාටත් සම්බුද්ධ ශාසනයටත් දැන හෝ නොදැන යම් අවඩක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් සිදු වී ඇත්නම් මාහට කමාවෙත්වා. මෙතෙක් ලොව පහළ වූ සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මෙම විශ්වයට නිකුත් කළා වූ සියලු සුද්ධ ශක්තියින්ගෙන් මාගේ නිවන් මාර්ගය වඩා ගැනීම සඳහා මාහට අයිති කොටස මාගේ ශරීරය වටා
පිහිටාවා 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 මෙතෙක් ලොව පහළ වූ සියලු බුදු පසේ බුදු මහරහතාණන් හේලා මෙම විශ්වයට නිකුත් කළා වූ සියලු සුද්ධ ශක්තියින්ගෙන් මාගේ නිවන් මාර්ගය වඩා ගැනීම සඳහා මාහට අයිති කොටස මාගේ ශරීරය වටා පිහිටාවා 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 මෙතෙක් ලොව පහළ වූ සියලු බුදු පසේ බුදු මහරහතාණන් වහන්සේලා මෙම විශ්වයට නිකුත් කළා වූ සියලු සුද්ධ ශක්තියින්ගෙන් මාගේ නිවන් මාර්ගය වඩා ගැනීම සඳහා මාහට අයිති කොටස මාගේ ශරීරය වටා පිහිටාවා 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 දැන් ඊළඟට අපි සද්බුදු නමස්කාරය කරනවා. දැන් මේකටත් හේතුවක් තියෙනවා, අපේ විශ්වාසයක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේලාගේ ගෙන් බණ අහලා මේ ධර්මය අවබෝධ කරගත්ත දේවතාවුන් වහන්සේලා බ්‍රහ්ම රාජාණන් වහන්සේලා මේ වෙනකොටත් විශ්වයේ කොහෙවෝ වැඩ ඉන්නවා කියලා. එතකොට කොහොමදත් අර කල්යාණ මිත්‍ර සේවනය ඉන් මේ ධර්මය අවබෝධ කරගන්න කැමැති අයට කල්මාංශීන් ලැබෙනවා වගේ ඒ අයගෙන් යම්කිසි පීඩක් ආරක්ෂාවක් අපිට ලැබෙන්න තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒක නිසා ඒ ලැබෙන උපකාරයට කළ උපකාරයක් වශයෙන් ප්‍රති උපකාරයක් වශයෙන් ගුණ උපහාරයක් කිරීමක් වශයෙන් තමයි අපි මේ ඒ බුදුරජාන් වහන්සේලා ගිය ගැන මේ විදිහට මේ නමස්කාරය පිණිස සකස් වෙලා තියෙන මේ ගාථාවක් සජ්ජායනා කරන්නේ. ඉතින් එහෙනම් අපි හැමෝම ඒ අධිය ඒ සීල බුදුරජාන් වහන්සේලාගේ බුද්ධ ශාසනවල මේ මඟඵල ලබා උතුමන් වහන්සේලාගේ ආශිර්වාදය ඒ වගේම ආරක්ෂාව අපිට අපේ ගමන සාර්ථකව නිම කරගන්න ලැබේවා කියන අදහසින් යුතුව මේ නමස්කාරය කරමු. විපස්සිස නමතු චක්කුමන්තස්ස සිරිමතෝ සිකිස්සපි නමතු සබ්බභූතානු කම්පිනෝ වෙසබුස නමතු නහතකස්ස තපස්සිනෝ නමතු කකු සන්දස්ස මාරසේනා වමන්තිනෝ කෝනාගමනස්ස නමතු බ්‍රාහ්මනස්ස උසීමතෝ කස්ස පස්ස නමතු විපමුත්තස්ස සබ්බදී අංගීරසස්ස නමතු සාක්‍යපුත්තස්ස සිරිමතෝ යෝ ඉමං ධම්ම දෙසේසේසි සබ්බ දුක්ඛාපනෝදනං ඒචාපි නිබ්බුතා ලෝකේ යතා භූතං විපස්සිතුං තේජනා අපිසුනා මහන්තාවීත සාරදා හිතං දේව මනුස්සානං යම් නමස්සන්ති ගෝතමං විජ්ජාචරණ සම්පන්නං මහන්තං වීත සාරදං සාදු සාදු සාදු. හොඳයි, අපි දැන් ඊළඟට මේ බුදුගුණ සජ්ජායනයේ 108 වරක් කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට මේකේ මේ ගාථාවේ මෙහෙම ඉතිපි සෝ භගවා කියලා කියන එක, ඒ කියන්නේ බුදුරන් වහන්සේ මේ අපේ මේ ඉෂ්ටත් ප්‍රාප්ත වෙච්ච මේ බුදුරන් වහන්සේ කියන අදහස තමයි ඒ කොට තුනෙන් තියෙන්නේ.
මෙතන ඉඳන් තමයි බුදුගුණ තියෙන්නේ. අරහං සම්මා, අරහං කියන්නේ එක ගුණයක්, සම්මා කියන්නේ එක ගුණයක්, සම්මා සම්බුද්ධෝ කියන්නේ එක ගුණයක්, විද්‍යාචරණ සම්පන්නෝ කියන්නේ එක ගුණයක්, ඒ වගේම සුගතෝ කියන්නේ එක ගුණයක්, ලෝකවිදු එක ගුණයක්, අනුත්තරෝ පුරිස ධම්ම සාරති කියන්නේ එක ගුණයක්, සත්තා දේව මනුස්සානම් කියන්නේ එක ගුණයක්, බුද්ධෝ එක ගුණයක්, භගවා කියන්නේ එක ගුණයක්. ඒක මේ විදිහට අපි ගුණ පොඩ්ඩක් වෙන් කරලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද මේ අපිට නැත්තම් මේක මේ ඒ නියම ප්‍රතිඵලය ගන්න බැරි වෙනවා. අනිත් එක තමයි දැන් මෙහෙම එකක් කරන්න හේතු වෙන්නේ දැන් අර ගති ගුණ ගති හඬ ගති රුව කියලා අපි මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා. මේ ලෝක ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ඒකෙදි මේකෙදි පෙන්නන්නේ දැන් මේ අපි දැන් අපි තමු මේ බුදුරජාන් වහන්සේගේ මහා ගුණස්කන්ධය තමයි මේ වචනවල ගැබ් වෙලා තියෙන්නේ. දැන් මේ වචන ටික අපිට දුන්නේත් බුදුරජාන් වහන්සේම තමයි. දැන් මේම බුදුරජාන් වහන්සේ මෙවැනි ගුණයෙන් යුක්තයි කියලා මේ වරහං සම්මා සම්බුද්ධ විද්‍යාචාරණ සම්පන්න සුගතෝ ලෝකවිදු ඔය විදිහට වචන ටික ලබා දුන්නේත් බුදුරජාන් වහන්සේම තමයි. නැත්නම් අපි මේ වචන ටික දන්නේත් නැහැ. ඊළඟට මේ වචනෙන් කියන්නේ මොන වගේ ගුණයක්ද කියලා එහෙම තේරුම් බේරුම් කරගන්න විදියක් නැහැ. මොකද දවසක් බුදුරන් වහන්සේගෙන් බමුණෙක් ප්‍රශ්න කරනවා විද්‍යාචාරණ සම්පන්න කියන්නේ ඇයි කියලා. එතකොට බුදුහාමුදුරු දෙන උත්තරේ තමයි විද්‍යාචාරණ සම්පන්න ඉඳ තමයි විද්‍යාචාරණ සම්පන්න කියන්නේ කියලා. එතකොට බමුණා ඉතින් ඒකට සෑහීමකටපත් වෙන්නේ නැහැ. එහෙම හරියන්නේ නැහැ. විද්‍යාචාරණ සම්පන්න කියන්නේ මොකද්ද කියලා විස්තර කරලා දෙන්න කියනවා. එතකොට බුදුරන් වහන්සේගේ දේශනා කරනවා මගේ මේ ඉතිරි ජීවිත කාලය පුරාම මේ කනබොන වෙලාවයි නිදා ගන්න වෙලාවත් ඇතැල්ල සම්පූර්ණ කාලයම අරගෙන මේ වචනේ විස්තර කරත් ඒත් විස්තර කරලා ඉවර වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගුණේ විස්තර කරලා ඉවරෙන්නේ නැහැ. මගේ ආයුෂ ඉවර වෙලා යනවා කියලා කියනවා. ඒ කියන්නේ එතකොට බුදු කෙනෙකුටවත් විස්තර කරලා ඉවර කරන්න බැරි ගුණස්කන්ධයක් මේ වචනේ ගැබ් වෙලා තියෙනවා. දැන් අපිට දැනගන්න ඕනේ අන්න එච්චර. අපිට මේ වචනේ තේරුම දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. බුදු කෙනෙකුට පවා විස්තර කරලා ඉවර කරලා නොහැකි යන්නේ මේ මහා ගුණස්කන්ධයක් මේ වචන වල ගැබ් වෙලා තියෙනවා. ඒ වගේ ಗುಣ සමුදායකින් යුක්තයි. ඒ කියන්නේ කොච්චර ගුණයක්ද කියලා හිතන්න බෑ. නිකන් හිතලා බලන්න. දැන් මේ බුදුහාමුදුරුවෝ කිව්ව මේ පොඩි ධර්ම කරුණු කීපයක් තේරුම් ගැනීම නිසා ආයි වාගේ සංසාර ගමන පුරාවටම එයා කවදාවත් අතරපාය යන්නේ නැති වෙන තත්ත්වයකට පත් වෙනවා කියන්නේ කොච්චර මහා ගුණයක්ද ඒ වචන ටිකේ තියෙන. නිකන් හිතලා බලන්න. නැත්තම් බුදුහාමුදුරුවෝ දීලා තියෙන උපමාව අරන් බැලුවොත් එහෙම මහා මුහුදක් තරම් පව්කන්දක් අපි හැමෝටම තියෙනවා. සෝතාපන්න වුණ ගමන් ඉතුරු වෙන්නේ අර ඇඟිල්ල මුහුදට ඇඟිල්ල දාලා ඉස්සුවාම බේරෙන වතුර බිංදු දෙක තුනක් වගේ පව්කන්දක් තමයි. අර මහා මුහුද තරම් පව්කන්දෙන් ගැලවෙන. මොකද හතර පායට ගිහිල්ලා තමයි ඒ පව්කන්දම ගෙවන්න වෙලා තියෙන්නේ. එතකොට ඉච්චර විශාල යහපතක් කෙරෙනවා මේ බුදුහාමුදුරු කිව්ව මේ ධර්මයේ මේ මූලික පළවෙනි අවබෝධයටපත් වෙලා සෝවන් වෙන උනොත්. ඒ කියන්නේ සෝවන් ඵලෙ ලබා ගන්න තරමට ඔයාට ධර්ම අවබෝධ කරන්න තරම් හැකියාවක් තිබුණොත් ඒ කියන බණපද ටික ඒ කියන බණපද ටිකෙන් අච්චර මහ විශාල උදව්වක් වෙනවා. ආයි කවදාත් අතරපායන් නැත් ඇත්තටපත් වෙනවා. ඉතින් ඒ හිතා ගන්න බලන්න ඉතින් කොච්චර විශාලද කියලා උදව්ව නේද? අන්න ඒ වගේ මහා වුණ මේ බුදු ගුණ ඇතුලේ තියෙනවා. එතකොට අපිට අරමයි මේමයි කියලා ඔක විස්තර කරන්න යනවට වඩා මෙන්න මේ වචනෙන් මේ බුදුරජාණන් වහන්සේගේ මහා ගුණයක් විදහා දැක්වෙනවා කියන අදහස හිතේ තියාගෙන ඕක අපිට පුළුවන් ආකාරයට සජ්ජායනා කරාම අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ එහෙම අපි කියනවනේ. ඒ කියනකොට හඬක් නිකුත් වෙනවනේ. අන්නේ හඬ තමයි අර ගුණයට අදාළ හඬ වෙන්නේ. තමන් එක උදාහරණයක් කියනවා නම් අපි එකපාරම කාට ඵලයකෝ යන්න කියලා කිව්වොත් එහෙම. ඒ ඵලයකෝ යන්න කියන වචන ටික ඇතුලේ ඒකේ තියෙනවා නේද අර ඵලයකෝ යන්න කියන නිකන් ඒ ස්වභාවය ගැබ්බෙලා තියෙනවනේ. හරි. එතකොට අපි කිව්වොත් එහෙම මේ දැන් අනේ මට කරදරයි මට පොඩි වැඩ වගේක් තියෙනවා අනේ ඔයා ගිහිල්ලා දෙන වෙලාවක එන්නකෝ. එන්න එහෙම කිව්වොත් අර පළයන්කෝ යන්න කිව්වා වගේ ද ඒක නෑනේ නේ. එතකොට පේනවනේ
ඒ වචනවල ඒ හඬේ ස්වභාවයේ ඒ වචනේ ප්‍රකාශ කරන කෙනාගේ තිබුණ ගුණය ගැබ්බෙලා තියෙනවා. ගුණේ ගැබ්බෙලා තියෙනවා. ඵලයක් හොයන්න කියනකොට තියෙන්නේ එයාගේ තියෙන මහ ජරා ගුණයක්. අනේ මට ටිකක් වැඩ තියෙනවා. ඔයා ගිහිල්ලා කරුණා කරලා වෙන වෙලාවක ඉන්න මට මේ වෙලාව වැඩ ටිකක් තියෙනවා කරගන්න. එහෙම වුණාම තියෙන්නේ තව වෙන ගොඩ දෙකෙම කිව්වේ යන්න කියලා තමයි. හරි? දෙකෙම කිව්වේ යන්න කියලා. හැබැයි කිව්වේ විදි දෙකක්. එතකොට ඒ දෙක ඇතුලේ ಗುಣ දෙකක් තිබුණා. හරි? ಗುಣ දෙකක් ගැබ් වෙලා තිබ්බා. ඒ වගේ ඔයා ඔය කතා කරන වචන ඇතුලේ වචනේ ප්‍රකාශය කරන වෙලාවේ ඒකට අදාළ ගුණේ ගැබ් වෙලා තියෙනවා. එතකොට වචනේ ඇතුලේ ගති හඬයි ගතු ගුණේයි ගැබ් වෙනවද නැද්ද? අපි කරන හැම එකෙම තියෙනවා. අපි කතා කරන හැම වචනෙකම තියෙනවා. දැන් ධර්ම දේශනාව කරනකොට ওই ප්‍රශ්න ওই වැඩේ තියෙනවා. දැන් ධර්මයේ පිළිවෙද වැටහීමක් ලබාගත් ස්වාමීන් වහන්සේ නමක් හෝ ගිහි පින්වතෙක් එහෙම දේශනයක් කරනකොට ඒ දහම අදකෙන තමන්ට අවබෝධ වෙච්ච එක අනිත් කෙනාටත් අවබෝධ වේවා කියන අවබෝධ කර දීමේ අන්නේක ගැබ්බෙලා තිනවා. ඒතර ඒ එකම වචන ටිකක් වෙන්න පුළුවන් කියන්නේ චතුරාර්ය සත්‍ය කියන්න පුළුවන් වෙයි. චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය එහෙම කියනවා වෙන්න පුළුවන්. හැබැයි කිව්වට ඒක ඇතුලේ අර අර අවබෝධ කරවීමේ මේක ගැබ් වෙලා තියෙනවා. ඕමනාව ඔක්කොම වචනේ ඇතුළට ගැබ් වෙනවා. අපි තුමු ධර්ම අවබෝධයක් නැති කෙනෙක් හොඳට පොතෙන් බලලා ඔක්කොම චතුරාර්ය සත්‍ය කඩපාඩම් කරන් කියලා දෙනවා. හැබැයි දැන් ඒකේ කොයි කිසිසේත්ම තියෙන විදිහක් නැහැ නේ අර 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 තමන්ට අවබෝධ වෙච්ච නැති එකක් තමන් වෙන කෙනෙකුට අවබෝධ කරලා දෙන්න එහෙම එහෙම ක්‍රමයක් නැහැ නේ ලෝකේ නේ. එතකොට ඒක නැතිකොට අර ගුණේ අර වචනවල ගැබ් වෙන්නේ නැහැ. ඒ වචනමයි කියන්නේ. ඒ වචනමයි කියන්නේ. හරි? නමුත් අර ලෝකෙන් ඈතර කරවීමේ ලෝකෙන් ඈතරුනොත් තමයි හොඳ හිටියොත් ඉවරයි කියලා එහෙම 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 ගුණයක් ඒක ඇතුළේට ගැප් වෙන්නේ නැහැ. දැන් ඒක නිසා මේ වචනවලත් හැමතිස්සෙම අපි වචන පාවිච්චි කරනකොට එහෙම ගුණයක් ගැප් වෙන බව. ඒකනේ චේතනහම් වික්‍රේ කම්මං වදාමි. ඒ චේතනාවෙන් අපි ওই වචන පිට කරනකොට වචී කර්ම වචනවලින් කර්ම කර්ම ශක්තියක් රැස්සේ කර්මයක් හැදෙන. එතකොට ඒක තමයි දැන් ඕලු නිරතුරුවම මේ දහම අවබෝධ වෙච්චයි මේකෙන් අයින් වෙන්න අය ඉන්න අය නිරන්තරයෙන් වචන වලින් මේ ලෝකෙට ඒ අයින් වෙන්න ඕනේ කියන එකේ පණිවිඩයම තමයි නිකුත් කරන්න කතා කරත් සාමාන්‍ය කතා කරත් ලෝකෙ දෙයක් ගැන කතා කරත් ඉතින් අනේ ඉතින් වැඩක් නැහැ ඉතින් මේව කොච්චර මොනවා කරත් මේකෙන් අයින් වුණොත් විතරයි ගැලවීමක් තියෙන්නේ හිටියොත් නම් ඉවරයි කියන අදහස අර වචන ඇතුලේ තියෙන්න ඕන. හරි? එතකොට තමයි අර විශ්වයට මේ පණිවිඩය හරියටම යන්නේ. නැත්තම් මේ පණිවිඩය යන්නේ නැහැ. එතකොට මේ විශ්වයට මේ පණිවිඩය යන්නේ මේක අවබෝධ කරගත්ත අය තුලින්ම තමයි. එතකොට දැන් මේ 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 විදිහට දැන් මේ බුදු ගුණ අපි 108ක් වඩන්නේ. ඒ විශේෂ හේතුවක් නිසා 108 කියන ඉලක්කම එන්නේ. බුදුහාමුදුරු දේශනා කරලා තියෙන බැඳෙන විදි 108ක් ලෝකේ තියෙනවා. අපිට මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්මත් එක්ක රාගයෙන් දේශයෙන් මොහයෙන් බැඳෙන්න පුළුවන් ක්‍රම 108ක් තියෙනවා. මම ඒක ඔය ඒක මම පැහැදිලි කරන්නම්. ඔ අනිවාර්යෙන් පැහැදිලි කරන්නම්. ඒක අපි අර ධර්ම සාකච්ඡාව කියන පොයින්ට් එකට ගිහිල්ලා එතනදී මම ඒක සූත්‍රයත් පෙන්නලම සූත්‍රයත් ඒකේ ඔව් මේ 108 හැදුනේ නම් කෙලින්ම බන්ධන 108 බැඳෙන්න ක්‍රම 108ක් තියෙනවා. ඒ උදාහරණ දේශනා කරපු සූත්‍රයක්ම තියෙනවා. මම ඒක අර සයිඩ් වල අරන් තිනවා. දැන් ඔක හොයන්න ගියොත් එහෙම අපි මේ වැඩේ පොඩ්ඩක් බාද වෙනවා. දැන් අපි දවල් දානේ පස්සේ කතා කරනවා කොහොමද ධර්ම ටිකක් කරුණු කාරණා ටිකක් ඒකෙදී අපි ඔකත් ඔය ප්‍රශ්නෙත් කතා කරමු. දැන් මේ තේරුම් ගන්න ඕන දේ තමයි දැන් මේ ඒකෙහි ඉඳලා මේ 108ක් සජ්ජායනා කරන එක. ඒ කියන්නේ අර බන්ධන 108ම කඩලා යන්න කියන එකට. හරි? ඊළඟට දැන් බුදුහාමුදුරන්ගේ ගුණේ තියෙන්නේ අනිවාර්යම වීතරාගී වීත දෝෂී වීත මොහය. ඒ බුදුහාමුදුරන්ගේ මොනම ගුණයක්වත් රාග දේශ මොහ වලට අයිති නැහැ. මේ තියෙන ගුණ නමෙන් එකක්වත් රාග දේශ මොහ වලට අයිති ඒවා නෙවෙයි. ඒතර අපි දැන් ඒක මෙතන සජ්ජායනා කිරීමෙන් පළවෙනිම පරමාර්ථය තමයි අපිව වීතරාගී වීත දෝෂී වීත මොහි ගොඩට දමා ගැනීම. දැන් ඒක හින්දම තමයි මම මේක 108ක්ම වඩමු කියලා කිව්වේ. වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා භාවනාව පටන් ගන්න ඉස්සෙල්ලා මුලින්ම 108ක්ම අපි මේක සජ්ජායනා කරමු කියලා ටිකක් වෙලා යයි කමක් නැහැ. හරි? 108 වැඩුවා කියන්නේ අපි ඒකත් ඉතින් කර්මස්ථානයක් තමයි. කොහොමත් බුදුහාමුදුරුවම පෑදිලිවම විශාකවට දේශනා කරලා තිනවා
අපේ මේ කිලිටි හිත උපක්‍රමෙන් තමයි මෙල්ල කරන්න ඕනේ කියලා. මේ හිත මේ නිකන් ඔහොම නිකන් කිව්වට මෙල්ල වෙන්නේ නැහැ, උපක්‍රම කරන්න. දැන් ඒකට කරන්න තියෙන පළවෙනිම උපක්‍රමය තමයි බුදු ගුණ මෙනෙහි කිරීම. දෙවෙනි උපක්‍රමය ධම් ගුණ, තුන්වෙනි එක සංඝ ගුණ, හතරවෙනි එක මගේ ළඟ තියෙන හොඳ ගති ටික, පස්වෙනි එක දේව ගුණ. ඒ වගේ එහෙමම විස්තරයක් කරපු සූත්‍රයක් තියෙනවා. ඒතර ඒකේ පළවෙනිම එක තමයි බුදු ගුණ. ඒතර ඒක තමයි අපි මේ කරන්න හදන්නේ. හරි, ඒ උපක්‍රමයකින් මේ සිත මෙල්ල කරන්න හදන්නේ. දැන් මෙල්ල වෙන්නේ කොහොමද උපක්‍රමේ? දැන් අරහං කියන වචනය ඇතුලේ ගැබ් වෙලා තියෙනවා අරහං කියන ගුණය. වැඩේ තියෙන්නේ ඕක. ඉතින් අපිට අරහං ගුණය සම්පූර්ණ ගැබ් වෙන්න අපිට කියන්න විදියක් නැහැ. ඒක එහෙම කියන්න පුළුවන් බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරනේ, බුදුහාමුදුරන් ගුණ දැන. දැන් නිකම් මිනිස්සු කොහොමදක් දැන් දැනෙන්නේ? හරි, බුදුහාමුදුරෝ තමයි බුදුහාමුදුරන්ගේ ගුණය ගැන හොඳටම දන්නේ. ඒක බුදුහාමුදුරෝ අරහං කියලා කිව්වනම් අන්න හරියටම සම්පූර්ණ වචනේම ඒ අර්ථය ගැබ් වෙලයි තියෙන්නේ. දැන් වෙලා තියෙන අපිට ඉතින් එහෙම කියන්න හැකියාවක් නැහැ. හැබැයි අපිට අපි විශාලම විශ්වාසයක් තියෙනවා. ඒ තම තමන්ගේ ධර්ම අවබෝධ මට්ටම අනුව ඒක තව වැඩි වෙනව අඩු වෙනව වෙන්න පුළුවන්. මේ බුදුහාමුදුරුවෝ මහා ගුණවත් ගුණවන්ත කෙනෙක් බව, ඒ කියන්නේ මහා ගුණයක් සහිත කෙනෙක් බව. දැන් ඒක අපි දැනගන්නේ මේ බුදු ගුණ වචනවල තේරුම් අරන් නෙවෙයි. හරි, දැන් නිකන් හිතලා බලන්න. දැන් අඟුලිමාලව ඒ මොහොතේ බේරගත්තේ නැත්නම් එයා අම්ම මරලා ආනන්තරී පාප කර්ම කරලා යණ්ඩයි තිබුණේ. ෂණයෙන් බේරගත්තා. දැන් ඉතින් ආල බේරගෙන ඉල්ලන්නේ නේ. හරි, ඒ නිකන් නිකන් හිතලා බලන්නේ. ඒ වගේ ඔය බෙල්ල වැල දාලා එල්ලෙන්න හැදුව කවුද? රජු මාලද කවුද? ෂණයෙන් බේර. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ තියෙන විශේෂ ගුණයක් ගැන මම මේ කිව්වේ. අපිට ඉතින් ඒව කරන්න බෑ. නමුත් ඒ ඔක්කොමත් මේ වචනේ ඇතුලේ ඒවත් තියෙනවා. ඒ ගුණෙත් මේක ඇතුලේ තියෙනවා. හරි, ඊට පස්සේ තව එකක් තමයි සාරසං කල්ප ලක්ෂයට කලින්. හරි, සුමාදි තාපසයා ගාව සුමේ තාපසයා හැටියට ඉන්න කාලේ දැන් බුදු වෙන්න කියලා ඒ විවරණ ගන්න වෙලාවේ ඕන හැටි බුදුහාමුදුරන්ගේ බණ අහලා නිවන් දකින්න තිබ්බනේ. ඒ වෙලෙම ධර්මය දැත්තා, අවබෝධ කරගත්තා, නිවන් දැක්කා, බේරෙන්න තිබ්බා. කියන්නේ මාව බේර ගන්න තිබුණා. හැබැයි මාව බේරගත්තේ නෑ. තව සාරසං කල්ප ලක්ෂයක් මාර දුක්ඛන්ද වින්ද මොනවටද? අනිත්‍යව බේරන්නේ. ඒක කොහොම ගුණයද? නිකන් හිතලා බලන්න. අපි මේ නිකන් මේ මොනවාද අපි අපේ කතා නේ. අපි ඉතින් ওই මොන හරි මිනිස්සුෙකුට කැම ටිකක් දෙයි, මොන හරි මේ අපිට කන්න තියෙන එකක් දෙයි. ඒ කියන්න බෑ කන්න තියෙන එක දෙයිද කියලා. කන්න තියාගෙන ඉතුරු ටික දෙයි. ඒ වගේ නේද? ඉතින් එහෙම ওই මේ පොඩි පොඩි ගුණ කැලි තියෙන අපිට දැන් අර වගේ එකක් නිකන් හිතන්නවත් පුළුවන්ද කියන්නේ බලන්න. මේ කල්ප උත්තර ගානක් මේක දුක් විඳින්න මේක බාර ගන්න ලෝක සත්‍ය වෙනුවෙන් කොහොම හරි ගොඩ දානවා මාත් ගොඩ ගිහිල්ලා අනිත්‍යයි කියලා. ඒවා ඉතින් මං හිතන්නේ ඌ වගේ බුදු කෙනෙකුටම වෙන කෙනෙකුටම තමයි පහළ වෙන අදහස්. සාමාන්‍ය මිනිහෙකුට ඕක හිතුවට එන්නත් බෑ ඉතින්. හරි, හිතුවා කියලා වැඩකුත් නෑ. හරි, එතකොට එච්චරට ගුණයක්. හරි, එතකොට දැන් ඕ වගේ එකක් ඉතින් මේ හැමෝටම ගගහ බැන බැන ඉන්න මේ බට ලෝකෙට මංචය දෙද ඉන්න කෙනෙක් ඉතින් ඔහොම එකක් හිතුවා කියලා එහෙම හරියන්නේ නෑ. ඒ ගානට එන්නේ ඉතින් ඒ ගානට මේ තමන් මේ ගුණ වඩලා තියෙන්න ඕන. එතකොට දැන් මේ හැම වචනයකම අරහං සම්මා සම්බුද්ධ විජ්ජාතන සම්පන්නෝ සුගත ලෝකෙදී එකේ මහා ගුණයක් ගැබ් වෙලා තියෙනවා. එකම ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඉතින් ඕක කියනකොට ඒ ගුණය ගැප් කරගෙන මේක කියා ගන්න බැරිකම තමයි අපේ තියෙන ප්‍රශ්නේ. අපිට තියෙන ප්‍රශ්නේ ඒකයි. නැතුව ඕකේ ಗುಣ නැතිකම හින්දා ඕකේ ಗುಣ අඩු හරි ඔය හරි හරි ಗುಣ වැරදි හරි එහෙම එකක් නෙමෙයි. ಗುಣ තියෙනවා. අපිට කියා ගන්න බෑ. අද්දාල කියනවා. ඔව්. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන එකක්. තමාට බියක් ඇති ගැනීමක් આવොත් බුදු ගුණ මතක් කරන්න කියලා. ඒ මොකද ඒකට හේතුව දැන් බිය තැත ගැනීම කියන්නේ රාග දේශ මොහේවා. බුදු ගුණ කියන්නේ වීත රාගී වීත දෝෂී වීත මොහේ. ඒ බිය රාග දේශ මොහේකට විරුද්ධව වීත රාග වීත මොහේකක් දැම්මම අරක කැන්සල් වෙලා යනවා. අර ශක්තියට මේ ශක්තිය ගිහිල්ලා කපිලා යනවා. මොකද ආදජග් සූත්‍රයේ තමයි ඒක තියෙන විස්තරය. දැන් සූත්‍රයේ පැහැදිලිව පෙන්නනවා බියක් තැති ගැනීමක් ආපු වෙලාවක බුදු ගුණ මතක් කරන්, ධම්ම ගුණ මතක් කරන්, සංඝ ගුණ මතක් කරන්න කියලා කෙලින්ම කියලා තියෙනවා. ඒක අර සක්‍රිය කිව්ව කතාවකුත් උදාහරණයට අරන් උපමාවට අරන් තමයි කියලා තියෙන්නේ. දැන් ওই විදිහට
හැම පැතිම්ම දැනගන්න ඕනේ මෙතන මේ නිකම් මේ අරහන් සම්මා සම්බුද්ධෝ විජ්ජාදන සම්පන්නෝ කියලා වචන ටිකක් කියවන එකක් නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ කියලා. මෙතන සිද්ධ වෙන්නේ ඊට වඩා ගොඩාක් එහාට ගිය වැඩක්. මේ වචන ඇතුලේ අපි දැනගෙන හිටියත් නොහිටියත් බුදුරජාණන් වහන්සේගේ මහා ගුණය ගැබ් වෙලයි තියෙන්නේ. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ එවැනි ගුණයක් ගැප් කරගෙන මේක අපිට කියා ගන්න බැරි වෙන එක විතරම තමයි ප්‍රශ්නෙකට තියෙන්නේ. නැතුව නැත්තම් මේකේ වචන ගුණේ නම් අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් මං කිව්වේ අපි කාට හරි මිනු පළයාකෝ යන්න කියන එකයි. අනේ මට මේ වෙලාව පොඩි කරදරේ වැඩ ටිකක් තියෙනවා කරගන්න. අනේ කරන්නම තියෙන වෙන වෙලාවකුත් නැහැ. ඔයා ගිහිල්ලා පස්සේ වෙලාවක එන්න මේ අපි කතා කරමු. මේ මට පොඩ්ඩක් නිදහස දෙන්න මේ වෙලාව කියලා එහෙම කියනකොට අර පළයාකෝ කියන වචනේ තිබ්බේ ගුණයයි අරණේ වෙහිල්ල පස්සේ වෙන්නේ එහෙම කියලා. එතකොට ඒ වචන ඇතුලේ තිබ්බ ගුණයයි දෙකක් බව වට හොඳම තේරෙනවන්නේ. අන්නේ හා සමාන අන්නේ වගේ. අන්නේ වගේ දැන් අපිට කරන්න තියෙන වැඩක් අපිට පුළුවන් මට්ටමින් ගුණයක් ගැප් කරගෙන මේක කියන්න. එතකොට ඒ ගුණේ ගැප් කරගෙන කියන එකේ ඔයා ගුණේ වටහාගෙන තියෙන ප්‍රමාණය මත බලපානවා. සහ මගේ තියෙන ಗುಣ අනුවත් ඒක වෙනස් වෙනවා. මම ඉතින් නායට අහන්නේ නැති නිකන් අත පහර යන දෙහෙනේ ඒකත් මේකට යනවා. ඔය කියන්න ගියාම ඒවත් මේකට බලපෑම ඇති වෙනවා. හරි. එතකොට මේක තමයි මේ ධානයක් වඩන්න අවශ්‍ය කොන්දේසිය හැදෙන්නේ. දැන් මෙදෙන්නේ හිත කාමයන්ගෙන් මිදෙන්න ඕනේ. ඉතින් ඒකට අවශ්‍ය දේ මේතනම තියෙනවා. මේක විතරාගී වීදෝයි වීදම. ඊට පස්සේ ඊළඟ කොන්දේසි තමයි විචේව ගම විචේ අකුසල ධම්මේ. අකුසල ධර්ම වලින් මිදින. අකුසල ධර්ම කියන්නේ දස අකුසල්. දස අකුසල් කියන්නේ ලෝභෙන් දේශයෙන් මෝහයෙන් කරන ඒවා. ඉතින් ලෝභෙන් දේශයෙන් මෝහයෙන් කරන ඒවා මිදෙන්න ඕන ඔයා දැන්. අලෝභදි සමෝ වෙන්න ඕන. එතකොට අන්න එන්නේ කොන්දේසි දෙකම සපුර ගන්න පුළුවන්ද බැරිද මේක කියවලා. බුදු ගුණ කියලා දෙකම වෙනවා. දෙකම වෙනවා. අන්න දැන් ප්‍රශ්නෙකට තියෙන්නේ ඔයාට මේකට දායකත්වයේ ඔයාගේ පැත්තෙන් කොච්චර දෙන්න පුළුවන්ද කියන එක මත. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරන් ගුණේ උපරි අපරිමිතයි. ඒක අනන්තයි අප්‍රමාණයි. දැන් ඔයා ගාව මෙතෙක් කාලයකට ඔයා ගොඩනගාගත්ත ගුණ ටික මත මේ සත්‍යයනයිදී ඔයාට මේ උපරිම ශක්තිය ලබා ගන්න පුළුවන්. ඒතකොට තමන්ගේ ළඟ තියෙන අලෝබදේ සමෝගතිය ඒ වගේම විතරාගී විත දෝසි විත මොහි එකත් එක්ක එකතු කරගෙන මේක ඔයාට කියන්න පුළුවන් නම් ඒ හැඟීමත් මිශ්‍ර කරගෙන අන්න එතකොට ඔයා උපරිම ශක්තියක් යොදලා බුදු ගුණ වැඩුව වෙන්න පුළුවන්. එතකොට ඒකේ දෙපැත්තක් වෙනවා. එකක් තමයි ගති හඬ ගති ගුණ ගති රුව කියන එන්නේ සිද්ධාන්තයක මූල ධර්මයක් ලෝකේ තියෙන ඒක දැන් මෙතන ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට මේකේ හඬ තියෙනවා. බුදුරජාණන් වහන්සේම කෙලින්ම දීපු හඬ මෙතන තියෙනවා. අපි අනුමාන වශයෙන් දන්නවා මේ ගුණය මේ වගේ මහා ගුණයක් කියලා අපිට බැරි වුණාට යම් මට්ටමකට අපිට ගුණය ගන්න පුළුවන්. ඒක රුවත් අපි ගාව තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ මෙහෙම මහා ගුණවන්තයෙක්ගේ ගුණ රුව අපිට හැදෙන. ඒ කියන්නේ කිසිම ලාභ අපේක්ෂකවන්තරු සියලු ලෝක ලේකු සත්‍යයට උදව් කරන කෙනෙක්ගේ ඒ ළඟ කොයි වගේ ගුණ රුවක් තියෙන්න පුළුවන්ද කියලා නික හිතා ගන්න. බොහොම ශාන්ත නිවිච්ච නේද? හැමෝටම උදව් උපකාර කරන කිසිම ભેදයක් නැතුව ඕනම අර සුනිත් සෝපාගයි රජුරවණ්ඩයි දෙන්නටම එක විදියට උදව් කරන නේ. ඒ වගේ එහෙම ගුණ. ඒතකොට අන්නේ ගුණ කඳ තමයි වාගේ සිහිපත් වීගෙන ඔයා මේක සජ්ජායන කරනකොට. එතකොට අන්න බුදු ගති හඬ ගති ගුණ ගති රුව ඔයාගේ ගතියත් අන්න විතරාගී විදසි විත මොහයකට මාරු වෙනවා. අන්න එහෙම මාරු කරගන්න ගතිය අපිට ධානය වඩා ගන්න උදව් වෙනවා. ඒක නිසා අපි මුලින්ම මේක වඩලා අර විදියට කරමු. එතකොට අපිට කරදරයක් නොවන ගන්න අපි ඌනට වඩා වේගෙන් කියන්නේ කිව්වොත් මහන්සි වෙනවා නේද? හිමීම කරන කිව්වොත් නිදිමත වෙනවා. සාමාන්‍ය ගානක් හදාගමු. මේක සජ්ජායනා කරගෙන යන්න හැමෝම එකතු වෙලා එකට. ඔව් අහන්න. නෑ තී කියන්න ඕනේ භගවාති. භගවා කියන එක තමයි ගුණය. ඉතින් මේ ගුණ සමුදාය නෙමේ. ඒ ඔක්කොම තී කියලා කිව්ව එකයි. මේ ඔක්කොම ටික ගුණ කියන